සුබෝදාසනක් අපි පටන් ගමු වැඩේ අපි ගිය සැරේ ගිය සතියේ කරගෙන හිටපු පාඩමත් එක්කම අපි සුපුරුදු පරිදි අපි වාණිජ බැංකුවරණ යටතේ අපේ තේමාව මතක් කරගෙනම පාඩමට මුල් පුරමු එතකොට මම හිතන්නේ ඔයගලන්ට මතක ඉදිනවා අපි මොකද්ද මේ අපි කරන සබ්ජෙක්ට් එක මොකද්ද ඒකේ තේරුම මොකද්ද කියන එක තේමාවත් එක්ක ඔයගලන් තේරෙයි කියලා මම හිතනවා වාණිජ බැංකුවරණය කියලා අපි මම දිගින් දිගටම පළවෙනි දවස් ඉඳන්ම කිව්වේ අපි ඉගෙන ගන්න වාණිජ බැංකුවක් කොහොමද ලාභදායි ව්‍යාපාරයක් විදියට කරගෙන යන්නේ කියන එකම තමයි අපි වාණිජ බැංකුවරණය යටතේ ඉගෙන ගන්න. ඒකෙන් අපි ඒකට මුල් පෙරුවා කොහොමද මුදල් හා නෝට්ටු ඒ මම හිතන්නේ මාධ්‍යයක් විදියට හොමාරු මාධ්‍යයක් විදියට කොහොමද මුදල් නෝට්ටු දක්වා දියුණුවේ කොහොමද ඒක බැංකු ක්‍රමය දක්වා දියුණුවේ කොහොමද කියන අපි පළවෙනි පාඩම්වලදී කිව්වා. ඊට පස්සේ බැංකුව ගැන වාණිජ බැංකුවක් ගැන කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ වාණිජ බැංකුවක් පවත්වාගෙන යන්න නම් අපිට ඒකට අවශ්‍ය කරන සේවාවන් තියෙනවනේ. මුදල් උපයන නැත්නම් ආදායම් මාර්ගයක් උපයන සේවාවන් තියෙනවනේ. අපි බැංකුවල අපි අනිත් බැංකුවල සාමාන්‍යයෙන් ස්ටොක් එකකට සමාන කාර්ය තමයි තැන්පතු. ඒ වගේම අපි මුදල් උපයන නැත්නම් ආදායම් මාර්ග උපයන ක්‍රමය තමයි අපි ණය වර්ග වගේ ගෙනගත්තා. තැන්පතු වර්ග ගෙනගෙන ගත්තා නේද. ඊට පස්සේ ඒ දේශීය මුදලින් ඊට පස්සේ විදේශීය මුදල් වලිනුත් අපි විදේශීය මුදල් වල භාවිතය මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම ඒ විදේශීය භාවිතයට අදාළව ඒක ශක්තිමත් කරන ඒ ගිණුම් කරන කාර්යාවලිය තමයි අපි අත ගහලා තියෙන්නේ. අපි ඒක තමයි ගැන තමයි අපි අද එතන ඉඳන් තමයි ඉස්සරහට යන්නේ. හරි. එතකොට කාට හරි කියන්න පුළුවන්ද මේ ඇයි විදේශ විනිමය මේ අපි දේශීය මුදල් ගැන අපි ඉගෙන ගත්තා. ඊට අදාළ ගිණුම් ගැන කිව්වා. විදේශීය විනිමය පිළිබඳව අපි වාණිජ බැංකුවරණයට ඇයි වැදගත් වෙන්නේ කියන එක කාට හරි හිතන්න පුළුවන්ද? මං හිතන ඔක්කොන්ටම මං කියනවා ඇහෙනවා සහ මේ අපේ දැන් මං දාලා තියෙන නෝට් එක පේනවා ඇති කියලා. හරි. එක ගැටුවක් තියෙනවා නම් ටක් ගාලා ටෙක්ස්ට් එකක් දාන්න අපේ chat box එකට දාන්න. එතකොට මම දාන්න. මං හිතන එක එහෙම හොඳ තත්ත්වෙන් තියෙනවා. හරි. එහෙනම් කාට හරි කියන්න පුළුවන් මේ විදේශ විනිමය ගනුදෙනු ගැන නැත්නම් ඒකේ ක්‍රියාකාරකම් ගැන නැත්නම් ඒවයි ගිනුම් ගැන අයි අපි ඉගෙන ගන්න ඕනේ. හැමතිස්සම අපි විශේෂයෙන්ම වෘත්තීය සුදුසුකමක් සඳහා සහ ඒ වගේ විභාගවලට සූදානම් වෙනකොට අපි පාඩම් කරනකොට උනත් මේ ඇයි කාරණේ අපි මම හිතන්නේ ඉගෙන ගත්තා කොහොමද අපි පාඩම් කරන්න ඕනේ කියලා මම පළවෙනි පාඩම කියලා දුන්නා නේද? මොඩල් එකකුත් කියලා දුන්නා. ඒක මතක ඇති කියලා මම හිතනවා. ඉතින් අපි ගත්තොත් එහෙම ඇයි විදේශ විනිමය ගැන අපි ඉගෙන ගන්න ඕනේ කියලා අපි දැන් දන්නවා. දේශීය මුදල් අපි රටක් විදියට ගත්තත් පුද්ගලයා විදියට ගත්තත් අපිට දේශීය මුදල් වලින් ආදායම් උපයන්නත් පුළුවන් විදේශ විනිමයෙන් ආදායම් උපයන්නත් පුළුවන්. එතකොට අපි අපනයනය කිරීමෙන් අපිට හුදකලා ජීවත් වෙන්න බෑනේ. අපිට යම් යම් දේවල් අපනයනය කරන්න පුළුවන්. ඒ හැරෙන් ආදායමක් ලබන්න පුළුවන්. ඒ වගේම අපිට අපේ ලංකාවේ නිෂ්පාදනය කරන්න දේවල් භාණ්ඩ සේවා ලබා ගැනීමට අපි ආනයනය කරන්න. එතකොට මේදී අපිට ගනුදෙනු කරන්න වෙන්නේ විදේශීය මුදල් වලින්. එතකොට ඒ හින්දා තමයි අපි මේ විදේශීය විනිමයන් සම්බන්ධයෙන් ඒවා ගනුදෙනු කරන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඊට අදාළ ගනුදෙනු සහ ගිණුම් සම්බන්ධයෙන් අපිට ඉගෙන ගන්න ලැති. මොකද මේ රටක සංවර්ධනයට මේ විදේශීය විනිමය හරහා මේ සම්පත් ගලා යාමට සැහැණ කාර්යභාරයක් මේ බැංකු ක්‍රමවේදය හරහා වාණිජ බැංකු විසින් මේ කාර්යවලට ගොඩක් යම් ක්‍රියාකාරී දායකත්වයක් දක්වන හින්දා. හරි. එතකොට ඔයගොල්ලන්ට විදේශ විනිමය පිළිබඳව ඇයි අධ්‍යයනය කරන්න ඕනි කියන එකට ඒක තමයි කාරණය. මොකද අපි සම්පත් ආනයන අපනයන ගනුදෙනු කරන්න ඕනේ රටක් අනිත් ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට ආදායම් එහා මෙහා ගමන් කරනවා, ගෙවීම් සිදු කරන්න ඕනේ, පියවීම් සිදු කරන්න ඕනේ. ඒ මේ සියල්ලම වැදගත් වෙනවා රටක සංවර්ධනයට. ඒ සඳහා තමයි අපි විදේශ විනිමය, දේශීය විනිමය
මුදල් වගේම විදේශ විනිමයත් අපිට අදාළ වෙනවා. ඒවායේ ක්‍රියාකාරකම් ශක්තිමත් කරන ක්‍රමවේදයක් රටකට අවශ්‍ය වෙනවා. ලෝක ක්‍රමයක් එක්ක සම්බන්ධ වෙනවා. අපිට ගෙවීම් පියවීම් පද්ධතියත් එක්ක සම්බන්ධ වෙනවා. අපි ලංකාවේ ගෙවීම් පියවීම් පද්ධතිය ගැන සාකච්ඡා කරා. අපිට අපිට රටත් ගෙවීම් පියවීම් සම්බන්ධ වෙනත් විදේශ විනිමයෙන් කොහොමද කරන්න කියලා ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි කාරණය. නැත්නම් අපි විදේශ විනිමයට ATM එකක් ගාලා අපි නවත්වපු දැනට ගියොත් එහෙම විදේශ විනිමයට අදාළ වෙළඳපොළ මොකක්ද කියලා කිව්වොත් මම හිතන්නේ අත්පිට වෙළඳපොළ තමයි ඒකට අදාළ. මේ දෙකේ වෙනස්කම් යම් කෙටියෙන් දැනගන්න අපි ඊට පස්සේ විදේශ විනිමය අනුපාතය සම්බන්ධව සාකච්ඡා කරා. හැම විදේශ විනිමයකටම අදාළව මිලදී ගැනීමේ අනුපාතිකයක් සහ විකුණීමේ අනුපාතිකයක් තියෙනවා. විකුණුම් අනුපාතිකය මිලදී ගැනීමේ අනුපාතිකයට සාපේක්ෂව වැඩි. ඒක තමයි මම හිතන්නේ විදේශ විනිමය මිලදී ගැනීමෙන් සහ විකිණීමෙන් උත් බැංකු ලාභයක් උපයනවා. මේ හරහා විදේශ විනිමය හරහා වෙළඳපොළ අවදානමකට තමයි ලක් වෙන්නේ. ඉතින් එකත්ම මිලදී ගැනීමේ විකුණුම් අනුපාතයේ සමානලාවට අපි buying rate selling rate කියන වගේම bid price ඒ වගේම ask price උත් කියලා කියනවා. ඔය දෙකම එකයි. ඒක bid කරන්නේ buying කියන එක. BB දෙකේම තියෙනවානේ ask. ඔයගේ චූටි චූටි දේවල් පුළුවන් නම් සමානලට ලියා ගන්න. පොඩි සමානලට අපි මේවා මෙතනදී buying rate කියලා ගොඩට විභාගෙදී වෙන වචනකින් අහන්න පුළුවන්. හරි. ඒ හින්දා පොඩි මම උගලන්ට කිව්වා වගේම මේ මම කියන කාරණා පිළිබඳව මෙතන නැති දෙයක් තියෙනවා නම් පොඩියට සටහනක් දාගන්න. හරි. ඒ වගේම අද මේකත් එක්කම අපි එක එක අනුපාතයන්ට spot rate එක, එතන අනුපාතය, forward rate එක, cash rate එක, පියවීම්, ගෙවීම් පියවීම් සිදුවන දිනය අනුව කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා ඉගෙන ගත්තා. විදේශ විනිමයට අනුපාතය බලපාන කර්මු ගැන ඉගෙන ගත්තා. නේද? ඊට පස්සේ එක එක සාමාන්‍ය අනුපාතයකට අදාළ තාක්ෂණික අරු බේස් කරන්සි එක හැමතිස්සම US ඩොලර් වෙන වෙලාවට අපි ඒකට ඍජු විදේශ විනිමය අනුපාතිකක් කියලා. එහෙම නොවන හැම වෙලාවකම වක්‍ර විදේශ විනිමය අනුපාතයක් කියන එක අපි ඉගෙන ගත්තා. විදේශ විනිමය අනුපාතයන් භාවිතාවන අවස්ථාවන් ක්‍රමයන් ඉගෙන ගත්තා. ජාන්තර ජාතික වෙළඳාමේදී බාණ්ඩා සේවා ආනන්දි අපි දෙකකින් පේවි. මම අපි ඒක තමයි මුලින් සඳහන් කරේ. මේ හරහා තමයි අපි සම්පත් ගලෑම රට රටවල් අතර සිදුවෙන්නේ. ඒ මොකද හුමාරු මාධ්‍යක් ලෙස වටිනාකම එහා මෙහා යන මාධ්‍යයක් කරා සිදු වුණාම තමයි මේ සම්පත් ගලෑම සිදු වෙන්නේ. අපනයන වෙළඳාමට අන්තර්ජාතික වෙළඳාමට. එතකොට සියලුම අපි විදේශ විනිමය සම්බන්ධ වෙනකොට අපිට ඒ විදේශ විනිමයට අදාළව අපිට රුපියල් වගේ ගනුදෙනු කරන්න බෑ. ඒකට අදාළ යම් ලේකීවිලි ඒ පිළිබඳව ගනුදෙනු සාක්ෂාත් කරන්න ඔප්පු කරන්න පුළුවන්. අපිට ලේකීවිලි තියෙනවා. ඒ යානායන අපරායනයට වෙනම විදේශ ගමන් වලට වෙනමයි. ඉතින් මේ විදේශ ඒ ගනුදෙනුන් තලා ලේකීවිලි ඔප්පු කිරීමෙන් තමයි මේ ගනුදෙනු තහවණු පියවීම් ගනුදෙනු පියවීම් පියවීම් තහවුරු කරන්න පුළුවන් වෙන්නේ. ඒකත් එක්කම අපි අද මම හිතන්නේ අද අපි පාඩමෙන් වැඩිපුරම අවධානය යොමු කරන්නේ අපි ඉතිරි කිරීම් ගිනුම් පිළිබඳව සාකච්ඡා කරන විදේශ විනිමය සම්බන්ධ වෙලා තියෙන ගිනුම් මොනවද කියන එක සාකච්ඡා කරන එක තමයි ඊළඟ පාඩම් විදිහට තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම දීර්ඝ කාලීන අපේ රටේ තිබිච්ච විනිමය පනත 2017 අංක 12 දරන පනතෙන් යම් ආකාරයකට සෑහෙන විපර්යාසයකට ලක් කරා. නමුත් ඒක 2018 විතර ඇත්තටම කර්ලියට ආවට භාවිතයේදී යම් යම් ගැටලු තිබිච්ච නිසා ලොකු බට එක භාවිතා කිරීම යම් ආකාරයකට අපරි වෙලා තිබුණා. නමුත් මේ අවුරුද්දේ විශේෂයෙන්ම ගොඩාක් තවත් ඊට සංශෝධන ඉදිරිපත් කිරීමෙන් මේ පනත ක්‍රියාකාරී කිරීමට ලොකු උත්සාහයක් මහබැංකුව විසින් දැමුන ලබන ලැබුවා. මතන්නේ ඒ හින්දා මේකේ අපි ප්‍රධාන වශයෙන් ඔගොල්ලෝ විභාගය ඉලක්ක කරලා ඒ සඳහා වෙන ගිණුම් සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේ දැන් අවුගේ ප්‍රශ්න පත්‍රයේ ඉඳන් යම් ආකාරයකට මේ පිළිබඳව යම් පරිවේශනයකට ඔයගලන්ට ගැටලු ඉදිරිපත් කිරීමක් දක්නට ලැබුණා. හරි. ඒ හින්දා ටිකක් ඩීටේල් අපිට ඉගෙන ගන්න වෙනවා. ඒ හින්දා මම සමහරක් කරුණු මේ මෙතන අපේ ප්‍රසන්ටේෂන් එකෙන් පරිබාහිරව කියනවා. ඒ පිළිබඳව ඔයගොල්ලෝ
දැන් ලෑස්තිල ඉන්න පෑනක් පොතක් තියාගෙන ඒකට අදාළ කරුණු සටහන් කරගන්න. අපි කෙටියෙන් අපි ඉතාමත් දීර්ඝ විස්තරයක් මේකට අදාළ නම් පාඩම් කරන්න ගියොත් එහෙම ඔයගලන්ට මේ සබ්ජෙක්ට් එක ටිකක් සංකීර්ණ වෙනවා. නමුත් මේ විභාගයට ඉලක්ක කරලා ඔයගලන්ට දැනගත යුතු කරුණු ටික මම සැකෙමින් ඉදිරිපත් කරන්නම්. නමුත් මේ මෙතන තියෙන අපේ ප්‍රසන්ටේෂන් එකේ තියෙනවට වඩා චූට්ටක් කරුණු ටිකක් ඉදිරිපත් කරන්න වෙනවා. එහෙනම් ඒ පිළිබඳව මම කියන වෙලාවට ඒ පිළිබඳව ඔයගලන්ගේ සටහනක් දමා ගන්න. හරි? ඒක තමයි කියන්නේ. එතකොට විශේෂයෙන්ම ඔයගොල්ලන් අහලත් ඇති සමහරවල් නැහැ අහලා නැතුවත් ඇති මේ විදේශ විනිමය ගැනුම් ගිනුම් සම්බන්ධයෙන් මීට අංක 12 දාන 2017 විදේශ විනිමය පනතට ප්‍රථමයෙන් ඒ පිළිබඳව ඇත්තම ගිනුම් වර්ග කීපයක් තිබුණා. ඒගොල්ලන්ට අහලා තියෙනවා RFC account, NRFC account වගේ දේවල් ඇත්තම තිබුණේ පරණ පනතේ. දැන් මේ RFC සහ NRFC කියන වචන භාවිතයෙන් ඉවත් වෙනවා අලුත් පනතත් එක්ක. හරි? එතකොට ඒකත් එක්ක වෙනම වර්ගීකරණයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ විදේශ විනිමය පනතත් එක්ක. ඒක තමයි ඔයගොල්ලන්ට මූලික වශයෙන්ම ඉගෙන ගන්න වෙන්නේ. ඊට මේක ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ට ප්‍රධාන කරුණ තමයි ඔයගොල්ලන් දැනගන්න ඕනේ නේවාසික පුද්ගලයෙක් කියන්නේ මොකක්ද කියන එක යම් හැඳින්වීමක් අපි කරනවා. ඒකට මේ පනතේ හඳුන්වා දීම හැඳින්වලා තියෙන ඒ හැඳින්වා දීම පිළිබඳව ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. නේවාසික පුද්ගලයන් කියන්නේ කවුද කියන එක. මොකද විදේශ විනිමය කියන ගොඩක් වෙලාවට මේ භාවිතන්න වෙන්නේ එක්කෝ අපි කරන සමාගමක් වෙන්න ඕන නැත්නම් ආනයනය කරන සමාගමක් වෙන්න ඕන. අපනයනය කරනවා නම් අපි ඒත් ඉන්න අපි ආනයනය කරත් ලංකාවේ පුරවැසියෝ. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන විදේශ විනිමය ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. ඉන් පරිබාහිරව යම් යම් සීමාවට යටත්ව තමයි අපිට විදේශ විනිමය ගනුදෙනු කරන්න වෙන්නේ. එතකොට අපිට මේ ලංකාවේ ඉන්නවා නම් පුද්ගලයෝ ව්‍යාපාරික පදනම් මත, මොකද අපි කියවනේ මේ ගලා යාම විදේශ විනිමය ගලා යාම පහසු කිරීම කරන්න ඕනේ නැත්නම් රටක් දිනු වෙන්න බෑ කියලා ඒක අවශ්‍ය කරන ක්‍රමවේදයන් හදලා තියෙන්නේ රටක. ඒ සඳහා අවශ්‍ය කරන සැකස්ම තමයි මේ පනත් මාර්ගයෙන් උත් කරන්න. හරි? ඒතර මේ නේවාසික පුද්ගලයන් ඇත්තටම නේවාසික කියලා කියන්නේ ඒ රටේ පදිංචි, ඒ කියන්නේ මේ රටේ ජීවත් වෙන කියන අරුත තමයි දක්වන්නේ. සමහරවිට නේවාසික කියන කාණ්ඩය මේ විදේශ විනිමයට අදාළව සමහර ගිණුම් වලට ශ්‍රී ලාංකික පුරවැසියන් වීම ප්‍රමාණවත්. නමුත් ලංකාවේ විදේශීය ජාතීන් ජීවත් වෙනවා නම් ඒගොල්ලෝ නේවාසිකව හිටියොත් විතරයි සමහර ගිණුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. මොකද අපිට ඔයගොල්ලෝ දන්නවා අපිට රුපියල් ඕන තරම් print කරලා අපේ දේශීය සංසරණයට යොදවීමේ හැකියාව රජයකට මහ බැංකුවකට තියෙනවා. නමුත් අපිට විදේශ විනිමය කියන එක එහෙම කරන්න බෑ. ඒක ඔයගොල්ලෝ දන්නවා ඒක ඉතාමත් අපි සැලකුවොත් සීමාකාරී සාධකයක්. ඒකත් එක්ක තමයි ඔයගොල්ලන්ට මම හිතන්නේ මේ පිළිබඳව වර්තමාන රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා නම් මේකම තමයි කාරණේ. අපිට අපි විදේශ විනිමයෙන් ලබාගත් ණය ඉතාමත් වැඩි ප්‍රමාණයක් අපිට ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒ අරගෙන තිබීම හරහා අපි ඒ ණය ගෙවන්න ඕනේ. ණයක් විදේශ විනිමය ගෙවන්න විදේශ විනිමයම අපිට ඕනේ. අපිට එතකොට විදේශ විනිමය ණය ගෙවන්න විදේශ විනිමය උපයන්න ඕනේ. ඒකට අපිට අපනයනය කරන්න ඕනේ. සංචාර කර්මාන්තය රෙමිටන්සස් නැත්තම් ප්‍රේෂණය පිටරට වැඩ කරන මිනිස්සු අපිට සල්ලි වන්න ඕනේ. ඔය ක්‍රමය නැත්තම් ඍජු ආයෝජනයන් සිදු වෙන්න ඕනේ විදේශ විනිමය. ඔය ක්‍රම ඔස්සේ තමයි අපිට විදේශ විනිමය පිළිබඳ ඒක විදේශ විනිමය ලංකාවට ඒ රටක් තුළට එන්නේ. මතක තියාගන්න අපනයනයෙන් ඒ වගේම විදේශ ප්‍රේෂණයන් ලංකාවට එන පිටරට වැඩ කරන කණ්ඩ ඒගොල්ලෝ රැකියාවල් කරලා මැද පිළ දෙක වෙන්න පුළුවන්, යුරෝපය වෙන්න පුළුවන්, ඔස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, කොරියාව වෙන්න පුළුවන්, තෝන් රටක වැඩ කළ මෙහෙට වෙන සල්ලි වෙන්න පුළුවන්. අව සංචාර කර්මාන්තය වගේ කාරණා වලින් තමයි අපිට විදේශ විනිමය නැත්තම් ඍජු විදේශ විනිමය ආයෝජන ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් කියලා අපි කියනවා. නැත්තම් විදේශ ඉතුරු ටික සල්ලි ඉන්න විදේශ විනිමයෙන් ගන්න නෑ විදියට. හරි, ඕවා තමයි එන්න පුළුවන් ක්‍රම. ඒ වගේම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අපි විදේශ විනිමය එළියට යන ක්‍රමත් දැනගන්න ආනයනය කරනකොට යනවා නේද. ඒ වගේම තවත් අපිට
පිටරටට ලංකාවට අවශ්‍ය කරන සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය කරන ගෙවීම් කරන්න ඕන සමහර සේවාවන් වලට ඒ සඳහා අපිට ඒ ගෙවීම් කරනකොට ඩොලර් යනවා. ඒ වගේම අපිට අපේ කණ්ඩායම් පිටරට ඉගෙන ගන්නවා. ඒ වගේම වෙනත් පුද්ගලික සංචාරවලේ දෙනවා. ඒ වගේම සමාජලාවට ආරෝග්‍ය ශාලාවලට යන පිටරට ඒවලට මුදල් එළියට යනවා නේද? ඒ වගේ කර්ම වලින් මුදල් එළියට යනවා. ඒ වගේම ලංකාවෙන් ව්‍යාපාර පවත්වන කට්ටිය මේ ව්‍යාපාරවල ලාභය ඒ වගේ දේවල් එළියට ගෙනියන අවස්ථාන් තියෙනවා. තමයි ලංකාවෙන් එළියට යන ක්‍රම. ඒ වගේම අපි ණය ගෙවනකොට අපි විදේශ විනිමයෙන් ලබා ගන්නා දැන් ණය ගෙවනකොටත් ඒ විදේශ විනිමයෙන් එළියට. ඕක තමයි අර මුදල් ප්‍රවාහය. ඇතුළට එන විදිය සහ පිටට එන විදිය යන විදිය තමයි මම සාකච්ඡා කරේ. එතකොට විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ජාතිකයන්ට සීමා සහිතව තමයි. නමුත් විදේශිකයන් මේ මුදල් භාවිතා කරනකොට අපි යම් ආකාරයකට පරිස්සම් වෙනවා. මොකද අපිට සීමාකාරී දෙයක් මේ විදේශ විනිමය කියන එක, ඩොලර් කියන එක. ඒක පාලනයකින් යුතුව තමයි අපිට ඒක තමයි මේ මහ බැංකුවත් ඉදිරිපත් වෙලා මේ වගේ නීති රීති දාලා ඒවා පාලනය කරන්නේ. ඉතින් ඒ පාලනයට යටත් කරනකොට තමයි මේ වගේ පනත් තරහා ඒ රෙගුලාසි පනවන්නේ. හරි. එතකොට අපි නේවාසික පුද්ගලයෙක් කියන්නේ කවුද කියන එක අපි අර්ථ දක්වා ගත්තොත් එහෙම මේ පනතට අනුව ඔයගලන්ට කියව ගන්න පුළුවන් ශ්‍රී ලංකා පුරවැසියෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා හා විවාහ වූ පුද්ගලයාත් ඇතුළුව දින 183ක් හෝ ඊට වැඩි කාලයක් පසුගිය මාස 12 ඇතුළත ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා නම් ඒගොල්ලෝ නේවාසික කාණ්ඩයට තමයි එකතු වෙන්නේ. හරි. එතකොට දින 183කට වඩා වැඩි කාලයක් ලංකාවේ ජීවත් වෙනවා. ලංකාවේ පොද ඒගොල්ලෝ මීට වැඩි කාලයක් ඒ කියන්නේ පිටරට ජීවත් වෙනොත් ඒගොල්ලෝ නේවාසික කණ්ඩායමට යන්නේ නැහැ. ඒගොල්ලෝ තුරු අනේවාසික කාණ්ඩයක් විදිහට ශ්‍රී ලාංකික පුරවැසියන් ඒගොල්ලෝ අනේවාසිකයි. ඉතින් ලංකාව ඇතුලේ නිමි පුද්ගලයෙක් ලංකාව ඇතුලේ ජීවත් වෙච්ච පුද්ගලයෙක් විදිහට සැලකන්නේ නැහැ. හරි. මේ නේවාසික කියන හැඳින්වීම ඉතාමත් වැදගත් මේ විදේශ විනිමය ගනුදෙනු සහ මේ ගිණුම් සම්බන්ධයෙන් එකයි මේක අපි හඳුන්වලා දෙන්නේ. හරි. ඒක පළවෙනි එක ශ්‍රී ලාංකික පුරවැසියෙක් හෝ එයාත් එක්ක මොකද විවාහලා ඉන්නවා නම් ඒ නීතිමය තත්වයන් යටතේ ඒ විවාහ පුද්ගලයාටත් ඒ හිමිකම් අයිතිවාසිකම් ලැබෙනවා. ඒ දෙන්නම ගත්තම එකතු වෙලා ගත්තම වෙන වෙනම එක එක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. දින 183කට වඩා වැඩි කාලයක් පහුගිය අවුරුද්දෙන් ඒ කියන්නේ භාගිකට වඩා ලංකාවේ ජීවත් වෙලා තියෙනවා නම් ඒගොල්ලෝ නේවාසික කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා පුරවැසියෙකු පිට අනිත් පැත්ත තමයි පිටත తాවකාලික නිවාඩුවක් හරිය අධ්‍යාපන කටයුත්ත කර හරි අපි ඉස්සරහ වගේ සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා දින 182කට නොවැඩි කාලයක් පසුගිය මාසයේ 12 ඇතුළත කාලය ජීවත් වෙනවා. අරකෙම විරුද්ධ තත්ත්වය නේද? එතකොට ඒකෙන් කියන්නේ දවස් 183කට වඩා වැඩි කාලයක් ලංකාවේ ජීවත් වෙන්න ඕනේ කියන එක තමයි නේවාසික. ඊට පස්සේ විදේශ දූත සේවාවන් අපේ ඩිප්ලොමැටික් සර්විසස් හරි එම්බසි වල හයි කමිෂන් වල නේද පිටරට සේවාවේ යෙදෙන කට්ටිය වෙන්න පුළුවන්. රාජ්‍ය සංස්ථා නිලධාරීන් සමාජලාවට විදේශ දූත සේවාව සඳහා පිටරට යම් යම් ව්‍යාපෘති සඳහා යන කණ්ඩායම් ඉන්න පුළුවන්. සමාගම් වල දැන් අපි ලංකාවේ පිටරට ආයෝජනයක් තියෙනවා. ඒ වගේ ආයෝජන කරන සමාගම් වල වැඩ කරන කට්ටිය උදාහරණයක් විදිහට බංගලාදේශයේ දේශීය නැත්නම් මැද පෙරදිග රටවල සමානට අප්‍රිකාවේ අපේ මම හිතන්නේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රීස් ගොඩක් වෙලාවට මැඩගස්කර් වගේ රටවල අපේ තියෙනවා මැංගලුම් ක්ෂේත්‍රයට අර බ්‍රැන්ඩික්ස් මාස් වගේ ආයතන ඒගොල්ලන්ගේ සමාගම් මේ රටවල පිහිටවල තියෙනවා. ඒතට ඒකේ වැඩ කරන කාණ්ඩයන් වෙන්න පුළුවන්. ඒතට විදේශ දූත සේවා වල සහ විදේශ රැකියාවල් වල ඉන්න කණ්ඩායම්. මොනවාට ඒගොල්ලන් එහි ජීවත් වුණාට ඒගොල්ලෝ ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහට තමයි මේ අපි සැලකන්නේ. ඒත් ඒගොල්ලොත් අපි නේවාසික පුද්ගලයන් විදිහට තමයි සැලකන්නේ. හරි. ඊට පස්සේ වීසා අනුමැතියට යටත්ව මෙරට සේවය කරන විදේශිකයන් මෙතන BM දාගන්න විදේශිකයින්. හරි. විදේශිකයින් ඒ වීසා අනුමැතියකට යටත්ව මේ ලංකාවේ ජීවත් වෙන විදේශිකයන් වුණත් අපි නේවාසික. මොකද ලංකාවේ ජීවත් වෙන්නේ. හරි. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සංස්ථාපිත පහත ආයතන දේශීය සමාගම් වෙන්න පුළුවන්.
විදේශීය සමාගම් වෙන්න පුළුවන්, අක්වරල සමාගම් වෙන්නත් පුළුවන්, වෙනත් ලියාපදිංචි චාලුදාන NGO සමිති සමාගම් වගේ ආයතනත් නේවාසික කියලා තමයි හඳුන්නේ ඒගොල්ලෝ. මොකද ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සංස්ථාපිත ආයතනයක් විදිහට පවතින මේ කණ්ඩායම් ඔක්කොම අපි අපේ මේ අනතානුව නේවාසික කාණ්ඩයට තමයි හයිති. හරි. එතකොට ඔගොල්ලෝ දන්නවා මේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු මම හිතන්නේ වාණිජ බැංකුවල විශේෂ ලක්ෂණයක් විශේෂ ලක්ෂණයක් තමයි විදේශ විනිමය ගනුදෙනු කිරීමේ හැකියාව. හරි. මේක මම හිතන්නේ අනිත් බැංකු නොවන මූල්‍ය ආයතන වලට මේ හැකියාව නැහැ. ඒක සඳහා වාණිජ බැංකුවලට තමයි මහා බැංකුවේ විශේෂ අවස්ථාවක් අතර විනිමය පාලකගේ මේ විශේෂ අවස්ථාවක් අතර එයාගේ අධිකාරී බලය යටතේ වාණිජ බැංකුවලට මේ විදේශ විනිමය ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒ විදේශ විනිමය ගිරුම් වල තැන්පත් කිරීම, ඒ හරහා ගෙවීම, ඒ වගේ ගනුදෙනු වලට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒක තමයි ඔයගොල්ලෝ හැම බැංකුවම ඔයගොල්ලෝ දන්නා අර විදේශ විනිමය අනුමත නියෝජිත ආයතනයක් කියන අර ලොකු ලාංඡනයක් මම හිතන්නේ බැංකුවල හැම ශාඛාවෙන් වගේ ගහලා තියෙනවා. මොකද ඒක ඒ සම්බන්ධයෙන් බලයලත් නිලධාරියා කියන එක පෙන්නුම් කරන්න. හරි. ඒක විදේශ විනිමය පිළිබඳ ඒ පූර්ණ බලතල සෑහෙන නිදහසක් ඇතුළු ක්‍රියා කරන්න පුළුවන් වාණිජ බැංකුවල. ඊට අමතරව තවත් සීමා සහිතව ඔයගොල්ලෝ දන්න අර එක්ස්චේන්ජ් හවුසස් වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ බ්ලැක් මාකට් එකේ අපි ගත්තොත් එහෙම තියෙනවා. අපි පිටකොටුවට වගේ ගියොත් ඩොලර් ලබා දෙන සහ මිලදී ගන්න කණ්ඩායම් ඉන්නවා, පොඩි පොඩි කණ්ඩායම්. හරි. ඒගොල්ලෝ මීටතර සීමා සහිතව තමයි ඒගොල්ලන්ට ඒ කටයුතු කිරීමේ බලතලය ලැබිලා තියෙන්නේ. හරි. ඒතර විදේශ විනිමය ගිණුම් වලට තමයි අපි දැන් අපි මුල පුරන්නේ. හරි. බලමු අපි මොනවාරි ගැටලුවක් මතනනම් තියෙනවද කියලා. රයිට්. එතකොට අපි විශේෂයෙන්ම ගිණුම් ජාති 5 2 3 4 විශේෂයෙන්ම ගිණුම් ජාති පහක් ගැන අපි සාකච්ඡා කරනවා. ප්‍රධානම කියලා හිතන පහ, තව මීට අමතරවත් ගොඩක් කීපයක් තියෙනවා. ඊටම වැඩියෙන්ම බහුලව පාවිච්චි වෙන්නේ නැහැ. ඒක කොහොමද කලවම් කරන් ගත්තොත් ඔයගලන්ට අමාරුයි. එහෙනම් අපි තෝරාගත්ත ගිණුම් පිළිබඳව සාකච්ඡා කරනවා. මේ ගිණුම් වලදී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙතන සැකෙවින් තමයි දක්වලා තියෙන්නේ මේ ගිණුම් ආරම්භ කිරීමට සුදුසු පුද්ගලයා කවුද කියන එක පිළිබඳව යම් පුද්ගලික විදේශ විනිමය ගිණුමක් කාටද ආරම්භ කරන්න පුළුවන්. හරි. එතකොට ඒ කට්ටියට මොනවද ඒ ආරම්භ කරන්න ඕන සඳහා සුදුසු කම් ලැබෙන කට්ටියට මොන වගේ ලීකීවිලිද බැංකුවට ඉදිරිපත් කරන්න ඕනේ. හරි. ඔකත් තව කාරණයක්. එහෙම එක ගිණුම පිළිබඳව ඔයගොල්ලෝ වැඩිතුර කරේතු කන් දැනගත යුතු කාරණා. ඊට පස්සේ මේ ගිණුමක් මොනවද අපිට කරන්න පුළුවන්? ඩෙබිට් කරන්න පුළුවන්. මේ හරහා මේ ගිණුමක් හරහා ගෙවීම් කරන්න පුළුවන් මොන වගේ ගෙවීම්ද? නැත්නම් ගිණුම හරහා මාරු කර යවන්න පුළුවන් මොන වගේ ගෙවීම්ද? ඒ වගේම ඒ කියන්නේ ඩෙබිට් කරන්න පුළුවන් හර කරන්න පුළුවන් මොන වගේ ගනුදෙනුද? බැර කරන්න පුළුවන් මොන ගනුදෙනුද කියන එක තමයි ඊළඟට ඔයගලන්ට දැනගන්න ඕනේ. මේ හැම ගිණුමක්ම සම්බන්ධයෙන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා වගේ අර මම ගනුදෙනු වගේ අපි ගනුදෙනු කවුද, මොනවද වාසි, මොනවද අවදානම්, මොනවද කොහොමද මේක මේක අවදානම් මගහරවා ගන්න කියන කරුණු ඒ විදිහට සැකවින් මේ අපි සැකවින් යම් ආකාරයකට යම් ප්‍රමේයදී ගැන ඉගෙන ගත්තා වගේ මේකෙත් මේකෙත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. දැන් ඉගෙන ගත්ත කරුණු වලටම මේ ගිණුම් වර්ගය මොකක්ද, මේ ගිණුම් වර්ගය ඕපන් කරන්න පුළුවන් ගනුදෙනු කණ්ඩායම් ඒ කණ්ඩායම් මොනවද, එතකොට ඒ කණ්ඩායම් මේ ගිණුම ආරම්භ කරනවා නම් මොන වගේ ලියකී පිළිඳ ඒගොල්ලොන් ඉදිරිපත් කරන්න ඕනේ කියන එක, ඊට පස්සේ මේ එක එක ගිණුමකට මොනවද කරන්න පුළුවන් ගෙවීම් මොනවද එක ගිණුමක් හරහා, ඒ ගිණුම් හරහා ඒ ගිණුම් වලට හර වෙන්න පුළුවන් මොන වගේ ගනුදෙනුද. හරි. අන්න ඒ වගේ දේ පිළිබඳව තමයි ඔයගොල්ලෝ දැනගන්න. හරි. එතකොට මම මේ කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනකොට අර මම කිව්වා වගේ කෙටියෙන් ඔයගලන්ට යම් සටහනක් දමා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා.
හරි. එතකොට අපි විදේශීය ගිණුම 50 අංක 12 යන පරිදි 2017 විදේශීය 50 90 මම කිව්වා RFC NRFC කියලා જાති නැහැ. හරි. මේ ගිණුම් වර්ගීකරණය තමයි තියෙන්නේ. එතකොට අපි පුද්ගලික විදේශ විනිමය ගිණුම් කියලා කාණ්ඩයක් තියෙනවා. හරි. එතකොට personal foreign currency account කියන එක තමයි ඒකෙන් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. එතකොට පුද්ගලික විදේශීය ගිණුම් වලට ඒක අපි ගත්තොත් එimhe මොන කණ්ඩායම්ද මේකට අයිති වෙන්නේ කියලා විශේෂයෙන්ම ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට මෙවැනි ගිණුම් ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. සුදුසු පුද්ගලයන් කවුද කියන එක තමයි ඔයගොල්ලෝ මේක ලියාගන්නේ. හරි. එතකොට ඔයගොල්ලෝ ලියාගන්න ඕනේ ශ්‍රී ලාංකික ඕනෑම පුරවැසියෙකුට පුළුවන් මේ වගේ පුද්ගලික විදේශ විනිමය ගිණුමක් ආරම්භ කිරීමට. හරි. ඊට පස්සේ ඒක ඒ ශ්‍රී ලාංකික පුරවැසියන් වෙන්න පුළුවන් නේවාසික වෙන්නත් පුළුවන් අනේවාසික වෙන්නත් පුළුවන්. හරි. අපි ගත්තොත් එහෙම දැන් ලංකාවේ පිටට ගිහිල්ලා රැකියාවල් කරන මැද පෙරදිග ඒ වගේ නැත්නම් ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන් ෆොරින් සවුත් කොරියා නැත්නම් දකුණු කොරියාව වෙන්න පුළුවන් ඕනෑම රටක වැඩ කරන කණ්ඩායම් මේ අවුරුදු මාස දවස 182 තුනකට වඩා පිටරට ජීවත් වෙනවා. ඒතකොට ඒගොල්ලෝ නේවාසික වෙන්නේ නැහැ. අනේවාසිකයිනේ. නමුත් ඒගොල්ලන්ට පුළුවන් පුද්ගලික විදේශ විනිමය ගිණුම් පවත්වා ගන්න. එතකොට ශ්‍රී ලාංකික පුරවැසියන් නේවාසික සහ අනේවාසික කාණ්ඩ දෙකටම පුළුවන් මේ පුද්ගලික විදේශ විනිමය ගිණුම් පවත්වාගෙන යන්න. හරි. ඊට පස්සේ තවත් පුළුවන් විජාතීය නේවාසික පුද්ගලයන්ට පුළුවන් මේ ගිණුම් පවත්වාගෙන යන්න. මොකද විජාතිය ඒගොල්ලෝ ෆොරින් පිටරට පුරවැසි භාවයේ තියෙන කට්ටිය. නමුත් ලංකාවේ රැකියාවක් හරි නැත්නම් ව්‍යාපාරයක් හරි කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ පුද්ගලික ගනුදෙනු කරන්න මේ විදේශ විනිමය ගිණුම භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. වගේ කාණ්ඩ කීපයක් සැකවින් දක්ව ගන්න ඔයාලට. එතකොට මේ වගේ කවුද කාටද ඕපන් කරන්න පුළුවන් කියලා කෙටියෙන් ලියන්න පුළුවන්. හරි. එතකොට ඔයගොල්ලන්ට කාණ්ඩයන් තුනක් මම කිව්වා. ශ්‍රී ලාංකික පුරවැසියන් නේවාසික සහ අනේවාසික ඒ වගේම විජාතීය විදේශීය ජනතාව ගිනුම් විදේශිකයන් නේවාසික ඒ කියන්නේ ලංකාවේ ඉන්න කට්ටියට මේ ගිනුම් ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම කාටද මේ ගිනුම් ආරම්භ කරන්න පුළුවන් කියන එකට උත්තරය. එතකොට මේ පර්සනල් නැත්නම් පුද්ගලික විදේශීය විනිමය ගිනුම් ආරම්භ කරන්න නම් අපි මතක ඇති ඔයගලන්ට ඕනෑම ගිණුමක් ආරම්භ කරන්න මොන පුළුවන් මොන වගේ මේ තිය කිවිලිද ඕන්නේ කියලා අපි ඉගෙන ගත්තනේ. අපි ගිණුම් ගැන ඉගෙන ගන්න ඕනේ. ඉතුරු කිරින් ගිණුම් මම හිතන්නේ ජංගම ගිණුම් ස්ථිර තැන්පතු ගිණුම් ඒවා ගැන ඉගෙන ගන්න ඕනේ. මොනවද අපි අපිට උවමනා කරන ලිය කිවිලි කියලා ඉගෙන ගත්තා නේද? මතකද අපි ඉගෙන ගත්ත ලිය කිවිලි මොනවද? ගිණුමක් ආරම්භ කිරීමට අවශ්‍ය කරන ලිය කිවිලි මොනවද ඔයගල ඉගෙන ගත්තා? එකක් දෙකක් කියන්නකෝ. නැත්නම් ටෙක් chat box එකේ දාන්නක අපි පොඩි නම් බෝරින් වෙනවනේ. මතකද කියලා බලන්න. ID එක ඕන. mandate එක ඕන. KYC documents එක ඕන. නේද? හරි. address confirmation එක ඕන. හරි. ඒ documents ටික ඔක්කොම ඕනේ. හරි. ඔය දැන් ওই documents ටික ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ඉතින් මේ ඕනම ගිණුමකට උමනා ටිකනේ. එතකොට ඊට පස්සේ ඔයගොල්ලෝ මෙහිට වැඩියෙන් ලියන්න ඕනේ. දැන් මේක විදේශ විනිමය ගිණුමක් නේ. එතකොට එක්කෝ මෙයා වැඩ කරන්න ඕනේ පිට රටක. අපි දේශීය පුද්ගලෙක් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම් එයා පිට රට රැකියාවක් නම් ඊට අදාළ ඒ රැකියාවට අදාළ ලිය කිවිලි ඉදිරිපත් කරන්න ඕනේ. නැත්නම් හරි මේ ඒ රැකියාවට අදාළ ලියකියවිලි ඒ කියන්නේ ජොබ් කොන්ට්‍රැක්ට් එක වීසා ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම පාස්පෝර්ට් එකේ කොපියකුත් ඉදිරිපත් කරන්න. මොකද එයා පිටරට ගියා පිළිබඳව තොරතුරු දැක දැනගන්න. හරි. ඒ වගේම විදේශිකයෙක් පිළිබඳව නම් එයාත් අනිවාර්යයෙන් මෙයාට දේශීය හැඳුනුම්පතක් නෑ. එයාට තියෙන්නේ විදේශීය හැඳුනුම් පාස්පෝර්ට් එක. එයාගේ ඩිප්ලෝමා එයාගේ පාස්පෝර්ට් එක ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම යම් යම් ගනුදෙනු සඳහා අපේ ලංකාවේ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාර ක්‍රියාපදිංචි
ඒ වගේ දේවල් ඉදිරිපත් කරන්න. හරි? ତොර විදේශීය පුද්ගලෙක් නම් විශේෂයෙන්ම પાස්පෝර්ට් එක සහ ලංකාවේ ජීවත් වෙන්න එයාට ලංකාවේ වීසා එකක් ඕනේ. ඒ ලියා විදේ ආ විදේශ මේ ලංකාවේ ජීවත් වීමට අදාළ වෙන දිය කිවිලි තමයි එයා ඉදිරිපත් කරන්න ඕනේ. හරි? ඒක තමයි ඔයගොල්ලන්ට වෙනස් විදියට ඒ ලිය කිවිලි විදියට දාන්න ඕනේ ලංකාවේ ගිණුමක් ඕපන් කරන අවශ්‍ය කරන ලිය කිවිලි වලට අමතරව ඔයගොල්ලන්ට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් දේවල් ටික තමයි પાස්පෝර්ට් එක ඒ රැකියාව කරන එකෙන් නම් රැකියාවට අදාළ ඒ ඒ ගිවිසුම ඒ වගේම වීසා ඒ වගේ දේවල් තමයි ඉදිරිපත් කරන්න ඕනේ. හරි? දැන් අපි ඉගෙන ගත්තා ගිණුම් එක වර්ගයක් ඉගෙන ගත්තා. ඒක කාටද ඒ ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. ඒ ගිණුමක් ආරම්භ කිරීමට මොන වගේ ලිය කිවිලිද අපිට වුණා කියලා අපි ඉගෙන ගත්තා නේද? ඒකට අපි තවත් කාරණයක් අපිට මෙතනින් දැනගන්න ඕනේ. මම කිව්වා ඔයගලන්ට මේ මේ ගිණුමට හර කරන්න පුළුවන් මොනවද බැර කරන්න පුළුවන්. මේකෙන් හරහා ගෙවි කරන්න පුළුවන් ගෙවීම් මොනවද? මේ ගිණුමට ගිණුමට තැම්පත් කරන්න පුළුවන් ගනුදෙනු මොනවද? හරි? අනේ ඒ පිළිබඳවත් ඔයගලන්ට යම් අවබෝධයක් තියෙනවා. හරි? එතකොට අපි ගත්තොත් එම පුද්ගලික විදේශ විනිමය ගිණුමකදී අපිට පුළුවන් මේ ගිණුමට තැම්පත් කරන්න පුළුවන් ගනුදෙනු විදියට නැත්නම් ඒ ඒ ගිණුමට ලැබෙන්න පුළුවන් ගනුදෙනු විදියට සනාහන් කරන්න පුළුවන් ඕන ඔයගලන්ට මේ ලියා ගන්න ඕන 1 2 3 කියලා ලියා ගන්න මේ ගිණුම් හිමියා විසින් උපයන ලද ඕනෑම ඒ කියන්නේ නීත්‍යානුකූලව උපයන ලද ඕනෑම ආදායමක් බැංකු පද්ධතිය හරහා එන්න ඕන ඕනෑම ගිණුම් හිමියා විසින් නීත්‍යානුකූලව විදේශ විනිමයෙන් උපයන ලද ඕනෑම ආදායමක් බැංකු පද්ධති තුල හරහා එනවා නම් මේ ගිණුමට ක්‍රෙඩිට් කරන්න පුළුවන්. හරි? එතකොට තැම්පත් කරන්න පුළුවන්. හරි? ඒක තමයි ප්‍රධානම ගනුදෙනු වර්ගය. ඊට පස්සේ දැන් සමහරලාවට මේ වගේ ගනුදෙනු කරුවන් තමන්ගේ ගිණුම දැන් එයාගේ සල්ලි නේ ඩොලර් වලින් තියෙන. එයා විදේශ සංචාරයක් සඳහා දෙවෙනි එක විදියට ලියා ගන්න පුළුවන්. විදේශ සංචාරයක් යනකොට එයා සල්ලි ගෙනියන්න පුළුවන්. එයාගේ එයාගේ අපි තුන් ඩොලර් 10,000ක් විතර තිබුණා කියලා මේ account එකේ එයාගේ සංචාරයක් වෙනුවෙන් එයා ඩොලර් 5000ක් විතර අරගෙන යනවා. ලංකාවේ හිටපු පුද්ගලෙක් එයාගේ රස්සාවක් කරලා ඩොලර් 10,000ක් එකතු කරගෙන තිබුණා. එයා විදේශ සංචාරයක් සඳහා 5000ක් අරගෙන ගියා. ගිහින් එනකොට එයාට 10,000ක් කන්දෙන් 1000ක් ඉතුරු වුණා. අන්න ඒ වගේ ඒ ඉතුරු වෙන 10 එයාට එයාගේ ගිණුමනේ. එයා හම්බ කරපු සල්ලිනේ එන්නේ ඒ 10ත් එයාට ඒ ගිණුමට බැර කිරීමේ හැකියාවක් තියෙනවා. හරි? එතකොට ඒකත් තව ගන්න දෙනවා. හරි? ඒ වගේම දැන් අපි දන්නවා ඊළඟට අපි ඉගෙන ගන්නවා ව්‍යාපාර විදේශ විනිමය ගිණුම්. ඒ වගේ ගිණුම් වලත් මේ එයාගේ සමානලට ගනුදෙනු තියෙන්න පුළුවන්. එතකොට මේ ඒ ව්‍යාපාර විදේශ විනිමය ගිණුමක් මේ පුද්ගලික විදේශ විනිමය ගිණුම් හිමියෙක්ට තියෙනවා නම් මේක බැංකු පද්ධතිය හරහා ආපු දෙයක් මේකත් අන්න ඒකත් ඕනනම් මේ ගිණුමට මාරු කර හැවීමේ හැකියාවක් තියෙනවා. ඕන එක ලියනවා නම් ව්‍යාපාර විදේශ විනිමය ගිණුමක ඇති විදේශ විනිමය පුද්ගලික විදේශ විනිමය ගිණුමට මාරු කර ගැනීමේ මාරු කර හැවීමේ හැකියාවක් තියෙනවා. ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. හරි? ඔන්න ඔයගේ ගණනෙන් තමයි අපිට මේ ගිණුමකට හර කරන්න පුළුවන්. අපිට බැර කරන්න පුළුවන් මොන වගේ ගනුදෙනුද? එතකොට අපිට මොන වගේ දේවල්ද අපිට බැර කරන්න පුළුවන් කිව්වොත් එහෙම දැන් මෙයාගේ සල්ලිනේ මේ මේ ෆොරින් කරන්සි වලින් අර්න් කරලා තින්නේ යා. හරි? එතකොට එයාගේ පුද්ගලික ගිණුමේ තමයි මේ විදේශ විනිමේ තියෙන්නේ. එයාට හදිස්සිය යම් කිසි පුද්ගලික කටයුත්තකට රටින් පිටට විදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එයා හම්බ කරපු මුදල්නේ. හරි? යම් කිසි ගනුදෙනුවක් සඳහා එයාට විදේශ විනිමය ගනුදෙනුවක් සඳහා රටින් පිටතට ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් අන්න ඒ අවස්ථාවලට එයාට තමන්ගේ පුද්ගලික විදේශ විනිමය ගිණුමෙන් රටින් පිටට නැත්නම් බාහිරට විදේශ විනිමය ප්‍රේෂණය සඳහා එයාට ඒ ගිණුම බැර කිරීමේ හැකියාවක් තියෙනවා. හරි? ඒ වගේම එයාට පුළුවන් වෙනත් විදේශ විනිමය ගිණුමකට දැන් එයාට එයාගේ දැන් අපි ඉස්සලන් තිබුණානේ විදේශ ව්‍යාපාර විදේශ විනිමය ගිණුමෙන් පුද්ගලික විදේශ විනිමය ගිණුමට මාරු කරන්න අපි අවසර දුන්නානේ. ඒ වගේම පුද්ගලික විදේශ විනිමය ගිණුමක් විදේශ විනිමය තියෙනවා නම් එයාට පුළුවන් ව්‍යාපාරයක්
කරනත් ය විදේශයෙන් මේ ගිණුම්පුත් තියෙනවා නේද? ඒකටත් ඔන්න මාරු කරලා යවන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඒ කවුන්ට් එකෙන් එළියට යනවා. ඒක ඩෙබිට් කරන්න ඕනේ නේද? එතකොට අර ඇතුළට එනවා වගේම පිටතටත් ඒ වගේම විදේශ විනිමය පුද්ගලික විදේශ විනිමය ගිණුමෙන් එළියට යෑමේ හැකියාවක් තියෙනවා. ඒක මාරුවෙන් මාරුවට මේ අපි ගිණුම් වලට අපි සනාන් කරන හින්දා එකක් විතර මතක තියාගත්තා නම් ඔයගොල්ලන්ට නිර්මාණශීලීව ඔයගොල්ලන්ගේ ඒ උත්තර මේක මේ කාරණේ මතක තියාගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එතකොට මම හිතනවා ඔයගොල්ලන්ට පුද්ගලික විදේශ විනිමය ගිණුම් පිළිබඳව අවබෝධයක් තිබුණා ලැබුණා කියලා යම්කිසි. එතකොට විශේෂයෙන්ම මේක කාටද ඕපන් කරන්න පුළුවන් කියන එක අපි සාකච්ඡා කරා. ඒ වගේම මොන වගේ ලියකියවිලිද ඒ වගේ ගිණුම් ආරම්භ කිරීමේදී ලබාගත යුත්තේ කියන එක අපි සාකච්ඡා කරා. ඒ එක එක ගිණුමකින් මොනවද අපිට හර කරන්න පුළුවන් මොනවද අපිට බැර කරන්න පුළුවන් ගණනින් කියන එක අපි ඉගෙන ගන්නවා. හරි. ඒකත් එක්කම අපි ඊට සමානම ගිණුමක් හින්දා දැන් අපි කියපු කරුණුත් ගොඩාක් මේකටම සම්බන්ධ වෙන හින්දා අපි ඒකත් එක්කම ව්‍යාපාර විදේශ විනිමය ගිණුම් තමයි අපිට ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒතර ව්‍යාපාර විදේශ විනිමය ගිණුම් අපි ඉගෙන ගන්නකොට මේක මේ වගේ අපි දැන් අර අර සැක මේ සැකස්මට යන්නේ කාටද මේ ව්‍යාපාර විදේශ ගිණුමය ගිණුම් ආරම්භ කරන්න පුළුවන් කියන එක ඔයගොල්ලන්ට සැකෙවින් සටහන් කරගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික නේවාසික පුද්ගලයන්ට මේ වගේ ව්‍යාපාර විදේශ විනිමය ගිණුම් පවත්වාගෙන යමේ හැකියාවක් තියෙනවා. හරි. ඒ වගේම ඒක කණ්ඩායම් ශ්‍රී ලාංකික නේවාසික පුද්ගලයන්ට පුළුවන් මේ වගේ විදේශ විනිමය ගිණුම් ආරම්භ කරන්න. ඊට අමතරව තවත් කාණ්ඩයක් තමයි ශ්‍රී ලංකාවේ සංස්ථාපිත ආයතන. හරි. නිමිට ශ්‍රී ලංකාවේ සංස්ථාපිත ආයතන වලට ඒ කියන්නේ අපේ කම්පැනි රෙජිස්ට්‍රාර් කාර්යාලයේ රෙජිස්ටර් වෙච්ච ලිමිටඩ් ලයබිලිටි කම්පැනි වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ප්‍රොප්‍රයිටර්ෂිප් එකක් වෙන්න පුළුවන්. පාර්ට්නර්ෂිප් එකක් වෙන්න පුළුවන්. අපි ලංකාවේ ඇතුළත සංස්ථාපිත ආයතන වලට පුළුවන් මේ විදිහට විදේශ විනිමය ව්‍යාපාර ගිණුම් පවත්වා ගන්න. ඒ වගේම අපිට පුළුවන් ලංකාවෙන් පිටත සංස්ථාපිත ආයතන තියෙන පුළුවන්. අපි පිටරට සංස්ථාපිත ආයතන. නමුත් ලංකාවේ අංක 7 දරන 2007 ලියාපදිංචි සමාගම් පනතට අනුව ලංකාවේ ලියාපදිංචි සමාගම් වලටත් මේ විදිහට විදේශ විනිමය ගිණුම් ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. මතකද? එතකොට ව්‍යාපාර විදේශ විනිමය ගිණුම් ආරම්භ කරන්න පුළුවන් කණ්ඩායම් කවුද කියලා කිව්වොත් නේවාසික ශ්‍රී ලාංකික පුරවැසියන්ට. ඒ වගේම අපි කිව්වා ශ්‍රී ලංකාවේ සංස්ථාපිත ආයතන වලට, ඒ කියන්නේ අපේ ලංකාවේ ලිමිටඩ් ලයිබිලිටි කම්පැනි, ඒ කියන්නේ ඒ වගේම තනි පුද්ගල ව්‍යාපාර, ඒ වගේම හවුල් ව්‍යාපාර, ඒ වලටත් පුළුවන් මේ ගිණුම් පවත්වගෙන යන්න. ඒ වගේම ලංකාවෙන් බාහිර සංස්ථාපිත, නමුත් ලංකාවේ අංක 7 දරන 2007 සමාගම් පනත අනුව ව්‍යාපාරික සමාගම් වලට පුළුවන් මේ වගේ ව්‍යාපාර විදේශ විනිමය ගිණුම්. අපි මේ අන්තිම කාණ්ඩයට උදාහරණයක් ඉදිරිපත් කරපොතේම ලංකාවේ ගොඩාක් තියෙනවා ලංකාවෙන් පිටත ව්‍යාපාරින් චෙච්ච සංස්ථාපිත ආයතන. අපි ගත්තොත් එහෙම යුනිලීවර් ආයතනය, ඒ වගේ ආයතනයක් ගත්තොත් ලංකාවේ සමාගමක් නෙමෙයි නේද? ඒකට ඒගොල්ලන්ට මේ වගේ පිටරට සමාගම්, ඒ වගේම ඉන්දියානු සමාගම් මොන තරම් ඇති ලංකාවේදී අපරිංච, වගේම වෙනත් රටවල සංස්ථාපිත සමාගම් තියෙන්න පුළුවන්. ඒ සමාගම් නමුත් ඒගොල්ලෝ ලංකාවේ සමාගම් පන්තිත් ඒවා ලියාපදිංචිලා ඒගොල්ලන්ට මේ ගිණුම් පවත්වන. මේගොල්ලන්ට අනිවාර්යයෙන්ම ව්‍යාපාර දන් දෙන වල ව්‍යාපාර ගිණුම් මොන වෙනවද? ඒක තමයි මේකේ අනිත් අර. Excuse me sir. ඔව් කියන්න. සර්ගේ ස්ක්‍රීන් එක වෙනුවට වෙන ළමයිගේ ස්ක්‍රීන් එකක් ෂෙයා වෙලා තින්නේ. අපිට ස්ලයිඩ් එක නෙමෙයි පේන්නේ. එහෙම මොකක්ද වෙලා තින්නේ? මම හිතන්නේ ඔයගොල්ලන්ට පුද්ගලික විදේශ විනිමය ගිණුම ගැන අපි දැන් මෙතන මේ ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් එක තමයි තියෙන්නේ. අපි කියපු කාරණාවල කිසිම වෙනසක් නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ යම් සටහනක් දාගත්තා නම් ඒ කියපු සියලු කාරණා ටික මේකට මේ අදාළයි. හරි. එතකොට අපි ව්‍යාපාර විදේශ විනිමය ගිණුම් ගැන අපි සාකච්ඡා කරමින් හිටියේ. එතකොට අපි ඒකෙදිත් ඉගෙන ගත්තා කාටද මේ ව්‍යාපාර විදේශ විනිමය ගිණුම්
ආරම්භ කරන්න පුළුවන් කණ්ඩායම් කවුද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ එහෙමනම් මොනවද අපිට මේ ව්‍යාපාර විදේශ විනිමය ගිණුම් ආරම්භ කිරීමේදී අවශ්‍ය කරන ලියකියවිලි මොනවද කියන එක තමයි අපිට ඊළඟට මම හිතන්නේ ඔයගලන්ට වැඩියෙන්ම අවශ්‍ය කරන කාරණේ. දැන් ඒකටත් අපි සාමාන්‍යයෙන් අපි ලියාපදිංචි සමාගමක් යම් ගිණුමක් ආරම්භ කරනකොට යම් ડોකියුමන්ට්ස් තොගයක් අපි ඉල්ලනවානේ නේද? ඉන්කෝපරේෂන් සංස්ථාපිත ඒ සහතිකයේ ඉල්ලනවා. හරි? ඉන් සර්ටිෆිකේට් ඔෆ් ඉන්කෝපරේෂන් කියලා. අපි සංස්ථාපිත ඒ සංස්ථාපි සංස්ථාවක් විදිහට නැත්නම් කම්පැනික් විදිහට රෙජිස්ටර් වුණා කියලා ඒ සමාගම් මැදුරෙන් දෙන ඒ සහතිකය අපිට අනිවාර්යයි. ෆෝම් 40, ෆෝම් 20, ඒ වගේ ෆෝම් 44 වගේ මේ හැම ඒ ලියාපදි කම්පැනික් විදිහට නැත්නම් සමාගමක් විදිහට ලියාපදිංචි වෙන කොට අපි ඉල්ලන සියලුම ලියකියවිලි අපි ඉල්ලනවා. ඊට අමතරව විශේෂයෙන් අපි ඉල්ලනවා දැන් මේක සමාල්ලාවට මේ සමාගම අපිට අදාළ වෙන්නේ අපනයන කාර්යයක් නම් අපිට එතකොට EDB එකෙන් අප්‍රූවල් ලෙටර් එකක් අපිට ඉල්ලන්න වෙනවා. මේ විදේශ විනිමය අපිට මේ ගනුදෙනු කරුට විදේශ විනිමය ගනුදෙනු තියනවා කියලා පෙන්නන. නැත්නම් සමාල්ලාවට විදේශ සමාගමක් නම් බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් අපි නැත්නම් අපි ඒකට කියනවා ආයෝජන මණ්ඩලයේ ඒ එකඟතාවයක් නැත්නම් ගිවිසුමක් තියෙනවා. අන්න ඒ වගේ ඒ ගිවිසුම් අපිට ඉල්ලන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම අපිට තව තව වැඩි දුරටත් ඉල්ලනවා නම් මේ සමාගම් වල ගිණුම් ඉල්ලන්න පුළුවන්. හරි? ඒ කියන්නේ විගණනය කරන ලද ගිණුම් ඉල්ලන්න පුළුවන්. ඔය වගේ කරුණු ටිකක් ඔයගලන්ට සටහන් කරා. විශේෂයෙන්ම සමාගමක් විදියට ලියාපදිංචි සංස්ථාපිත ලියාපදිංචි සහතික ඉල්ලනවා. ඊට අදාළ ඔගොලු ලියාපදිංචි සහතිකයට අදාළ සමාගම් මැදුරේ සියකළු ලියකියවිලි ඉල්ලනවා. ඊට අමතරව මේක අපනයනයකට සම්බන්ධ නම් අපි අපනයන සංවර්ධන මණ්ඩලයේ නැත්නම් එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ ඒක අනුමැතිය ඉල්ලනවා. අපි මේක ආයෝජන මණ්ඩලයට සම්බන්ධ විදේශීය සමාගමක් නම් ආයෝජන මණ්ඩලයත් එක්ක තියෙන ඒ එකඟතා පිළිබඳව ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනේ. හරි? ඔබ තමයි කීපයක් ඔයගොල්ලන් සටහන් කරගන්නකො. හරි? මේක ලොකුවට ඔයගොල්ලන්ගෙන් අහන්න විදියක් නැහැ. සරලව මොන වගේ ගනුදෙනු කරවන්න ඉන්නේ මොන වගේ ලියකියවිලිද ඔයගොල්ලන්ට දෙන්න ඕනේ. ඊට පස්සේ මේ account එකේ ඔයගොල්ලන්ට භාවිතයේදී ප්‍රැක්ටිකලි මොනවද ඩෙබිට් කරන්න පුළුවන්, මොකද මොනවද ක්‍රෙඩිට් කරන්න පුළුවන්. හරි? මොකද මේක ප්‍රධානම හේතුව ඔයගොල්ලන් දැනගන්න ඕනේ හැම දෙයක්ම ඩෙබිට් ක්‍රෙඩිට් කරන්න බෑ. මාර ගනුදෙනු විතරයි මේක හරහා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි නීතියක් විදිහට මේක සම්මත කරලා තියෙන පාර්ලිමේන්තු පන්තක් විදිහට. ওই ටික තමයි ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ. හරි? ඒතකොට අපි ලියකියවිලි පිළිබඳව සාකච්ඡා කරපු හින්දා අපි බලමු මේ ව්‍යාපාර විදේශ විනිමය ගිණුමකට මොන වගේ ගනුදෙනුද ක්‍රෙඩිට් කරන්න පුළුවන් කියලා. හරි? එතකොට ව්‍යාපාරික ගිණුමකට අපිට අනිවාර්යයෙන්ම බැර කරන්න පුළුවන් ව්‍යාපාරික ගනුදෙනු වලට අදාළව විදේශ විනිමය. يعني අපි මේ වනේ සමාගම විදේශ විනිමය යම් ආකාරයකින් එක අපනයනයෙන් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් විදේශීය විනිමය විදේශ ගනුදෙනුවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ විදේශ විනිමය උපයන ව්‍යාපාරික ගනුදෙනුවකට අදාළ ඕනෑම ගනුදෙනුවකට අදාළ විදේශ විනිමය බැංකු පද්ධතිය හරහා මේ ව්‍යාපාර විදේශ විනිමය ගිණුමට බැර කරන්න පුළුවන්. හරි? බැංකු පද්ධතිය හරහා එන්න ඕනේ. නැත්නම් ගිහලා අපිට ගිහලා බැංකුවට ගිහිල්ලා මේ කෙලින්ම සල්ලි තැන්පත් කිරීමේ හැකියාවක් නැහැ. හරි? ඒතර අර එහා පැත්තේ තියෙන මේ පිට රටක තියෙන ඒ සමාගමෙන් අපිට යම්කිසි විදේශීය විනිමයක් නේ ඒ ගිණුම එයාගේ බැංකුවේ ගිණුම හරහා තමයි අපේ බැංකු ගිණුමට එන්න ඕනේ. මේ විදේශීය විනිමය ගිණුමට එන්න ඕනේ. එහෙම තමයි ගන්න දෙන්නේ. නැතුව අපිට ගිහිල්ලා මේ එළියෙන් සල්ලි තැන්පත් කිරීමේ හැකියාවක් නැහැ. හරි? ඒක අනිවාර්යයෙන්ම ඒ අපි දැන් අපි සාතික දීලා තියෙනවානේ අපි මේ සමාගමක් විදියට මේ ව්‍යාපාර කරනවා කියලා. ඒකද ඒ ව්‍යාපාර වලට අදාළ විදේශ මේ උපයන ලද විදේශ විනිමය ගනුදෙනුවක් වෙනවා. හරි? එතකොට ඒක එක ක්‍රමයක්. ඒ වගේම තවත් වෙන්න පුළුවන් දැන් අපි ලංකාවේ විදේශීය සමාගම් තියෙන්න පුළුවන්. ලංකාවේ වැඩ කරන කට්ටිය ඉන්න පුළුවන් විදේශ සමාගමක. එතකොට ඒ සමාගමේ වැඩ කරන කට්ටියට
පඩි ගෙවන්න ඕනේ. අපි ඒගොල්ලන්ගේ පඩි ගෙවන්න පැයි ලංකාවේ ක්‍රියාත්මක කරන ඒගොල්ලන්ගේ සේවයට. එතකොට ඒ සේවයට යහපත් ඉන්නේ සමාගමෙන් මෙහාට සල්ලි වන්න ඕනේ. නැත්නම් අපි කොහොමද ඒ වනවන ගෙවන්න විදේශ විනිමයන්නේ? එතකොට ඒ ලංකාවේ ඉන්න සේවා පිටරට සේවය කියන්නේ ලංකාවේ ක්‍රියාත්මක වන සමාගම් වලට පිටරට සේවා නියුක්ති කියන්නේ ලැබෙන ප්‍රේෂණයන් අනිවාර්යෙන් බැංකු පද්ධති හරහා. හරි, ලංකාවේ ක්‍රියාත්මක වන විදේශීය සමාගම් වලට විදේශීය සේවා නියුක්තිකයන්ගෙන් ලංකාවේ සේවක කරන ඒ ලංකාවේ සේවක කරන කණ්ඩායම් වලට වේතනයන් ගෙවීමට අදාළ වන විදේශ විනිමය ප්‍රේෂණයන් විදියට මේ බැංකු ගිණුම් වලට හරවීමේ හැකියාවක් තියෙනවා, බැරවීමේ හැකියාවක් තියෙනවා. හරි, ඔය ගනුදෙනු දෙක සාපේක්ෂව මතක තියාගන්න ඕනේ. මතක ලියන්නත් ලේසි, එකක් තමයි මේක වෙළඳ ගනුදෙනුවක් වෙන්න ඕනේ, ව්‍යාපාරික ගනුදෙනුවක් වෙන්න ඕනේ. ඊට අදාළ ගනුදෙනුව බැංකු පද්ධති හරහා එන්න ඕනේ. ඒ වගේ ක්‍රෙඩිට් එකක් නැත්නම් බැර කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ක්‍රියාත්මක විදේශීය සමාගම් වල වැඩ කරන කණ්ඩායම් වලට අවශ්‍ය කරන ඒගොල්ලන්ගේ පරිණැඳි ගැනීමට අවශ්‍ය කරන විදේශ විනිමය ප්‍රේෂණයන් විදියට මේ විදියට මේ ගිණුමට බැර කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතොර අපිට ඒ වගේම මේ මේ ගිණුමෙන් විදේශ විනිමය ගිණුමෙන් පිටත යන්න පුළුවන්, නැත්නම් කර කරන්න පුළුවන් ගනුදෙනුත් අර පරණ විදියම තමයි. ඕනෑම දැන් ඒගොල්ලන්ගේ සල්ලිනේ මේ ගෙනෙම තියෙන්නේ, ඕනෑම බාහිර රටින් පිටට කරන ප්‍රේෂණය සඳහා මේ ගිණුම හර කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ගිණුම එළියට සල්ලි ගෙනියන්න පුළුවන්. ඒ වගේම මේ ගිණුමේ තියෙන මුදල් යම් කිසි කණ්ඩායමකට ඕනනම් අපිට රුපියල් බවට පරිවර්තනය කරලා මුදල් එළියට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ සල්ලි අන්තිමේදී සංසරණයට ඉදිරිපත් වෙන බෑ. ඒගොල්ලෝ ගිහින් පීවීම් කරන්න ලංකාව තුලේ ගන්දිනු කරන්න රුපියල් බවට පරිවර්තනය කරන්න. එතකොට විදේශ ව්‍යාපාර විදේශ විනිමය ගිණුමකින් ඒගොල්ලන්ට පුළුවන් ඒක රුපියල් බවට පරිවර්තනය කරලා ලංකාවේ භාවිතයට යොදා ගන්න. වගේ අපි දැන් ගන්දිනු අපි වර්ගත් ඉගෙන ගත්තා. හරි, එතකොට අපි 50 අංක 12 දරන විදේශ දරන 2017 නව විදේශ විනිමය පනතේ යටතේ සාකච්ඡා වෙන ගිණුම් වර්ග දෙකක් පිළිබඳව සැකෙමින් ඒුණාට නමුත් අවශ්‍ය කරන කාරණු සියල්ලම ඔයගලන්ට මම කියලා දුන්නා. හරි, අපි මේ දෙකෙන් පොඩ්ඩක් නවත්තලා ඔයගලන්ට මොන හරි ගැටලු තියෙනවද ඒ වගේ බලමුද අපි. එතකොට අපිට පුළුවන් මෙතන අපේ පර්සනල් ෆොරින් කරන්සි account එකකින් fund transfer එකක් වෙන country එකකට කරද්දි purpose එක important නැද්ද කියලා තමයි අහන්නේ. හරි, අනිවාර්යෙන් අපි purpose එක අහනවා. හරි, purpose එක එතකොට මොකද? නැත්තම් මේවා ඔහුලා අපි ඉගෙන ගත්තනේ, මුදල් පිරිසුද්ධීකරණය නේද, තත්ත්වවාදී මූල්‍යකරණයට අදාළ වෙන්න පුළුවන් මේ ගනුදෙනු. ඒවා අපි මේ පිළිබඳව අපි වටා ගන්න ඕනේ. හරි, ඒ පර්පස් එක අපි අරමුණ මොකද්ද කියන එක නැත්නම් ප්‍රබවේ මොකද්ද කියන එකත් අපි සටහන් කර ගන්නවා. නමුත් මෙතනදී අපි අදාළ කාරණේ පර්පස් එකට අමතරව මේ ගන්දෙනු වලට වළංගු භාවයක් තියෙනවා. ඒවා ගන්දෙනු සිදු කිරීමට අපිට ඕන හැම ගන්දෙනුවක්ම කරන්න බෑ. මේ වගේ දැන් යාගේ මුදල් මේ ගිණුමේ තියෙන්නේ. ඒතොර යාගේ අවශ්‍ය කරන සමහරට අධ්‍යාපන කටයුත්තක් වෙන්න පුළුවන්. එයාගේ ව්‍යාපාරික කටයුත්තක් වෙන්න පුළුවන්. ඒතකොට එයාගේ මුදල් විදේශ විනිමය ගිණුමක තියනවා නම් ඒක Tamanට අවශ්‍ය කරන විදියට යැවීමේ හැකියාවක් තියෙන. නමුත් ඒ අරමුණ මොකද්ද කියන එක, ප්‍රබලෙ මොකද්ද, කොහෙන්ද ආපු සල්ලිද කියන එක කොහොමවත් අපිට බලා ගන්න පුළුවන් මේ. මොකද ඒකනේ අපි කිව්වේ මේකට ක්‍රෙඩිට් වෙන්න ඕනේ බැංකු සිස්ටම් එකකින් ආපුවා කියලා. එහෙම ආවේ නැත් ආවනම් කොහෙන්ද ආවේ කියලා බැංකුවට බලා ගන්න පුළුවන්. එහෙනම් ප්‍රබලෙ පිළිබඳව ලොකුවට ගැටලුවක් නැහැ. එළියට යවනවා නම් මොන කාරණයකටද යවන්නේ කියන එක අපි දැන්කෝ අනිවාර්යයෙන්ම දැනුවත් වෙනවා. හරි, ඕනමම පර්පස් එකකට යවන්න එහෙම මේ එතකොට අපිට ඕනම දරුණු කාලයකට උනත් යන්න යවන්න පුළුවන්. ඒක අන්න ඒක විශේෂයෙන්ම මොනිටර් කරගන්න තමයි මේ
මේ ක්‍රමවේදය හදලා තියෙන එකක් තමයි අපිට ලංකාවට බොහොම අමාරුවෙන් එන විදේශ විනිමය ඒක සුපරීක්ෂාකාරීව රජය සහ මහබැංකුව දැනුවත්ව ඒ කියන්නේ සීමාකාරී සාධකයන්නේ අපිට සම්පතක් නෙමේ විදේශ විනිමය කියන්නේ ඒක යම් ආකාරයකට ආරක්ෂා කිරීමට තමයි මේ ඔක්කොම ක්‍රමවේදයන් ඇති කරගෙන තියෙන්නේ. දැන් මුණත් අපි රටේ ඔයගොල්ලෝ දන්නවා දැඩි විදේශ විනිමය නීති රීතීන් පනවලා තියෙනවා. ලංකාවට යම් දෙයක් අපනයනය කරන කවුරු හරි ඉන්නවනේ ඉතාමත් දවස් 7ක් ඇතුළත ඒ වගේ රුපියල් වලට පරිවර්තනය කරන්න. ඒකට යට එතනින් එහාට තියාගන්න පුළුවන් රුපියල් විතරයි. ඩොලර් විදේශ විනිමය තියා. ඒ ටික රටටයි තියෙනවා. ඉතින් ඒ ඩොලර් ටික තමයි අපි රටක් විදියට අපි විදේශ විනිමය ණය ගෙවන්න රටක් විදියට ගත්ත ආනයන කටයුතු වලට යොදා ගන්න. එතකොට මොකද මේ පද්ධති හදලා තියෙන රජයනේ. එතකොට මේ පද්ධති හින්දා තමයි මේ කට්ටිය අපනයනය කරන්න අපි අපනයනය කරන කට්ටියට ගෞරවයක් තියෙනවා. නමුත් මේ රටකටනේ වැදගත් වෙන්නේ. එතකොට ඒව ගෙනාව නම් ඒව රටට රටේ සම්පත් වෙනවා. එතකොට ඒක රටේ ඉන්න ආණ්ඩු කරන කණ්ඩායම් තමයි ඒක යම් නීති රීති පද්ධතියක් ඇතුළත තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. රයිට්. හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ මම මාට උත්තරයක් දුන්නා කියලා. රයිට්. රයිට්. තවත් බලමු අපි ගිරුමක් දෙකක් ගෙනගෙන අපව එමු මොන වගේ ගිනුම් මොන වගේ ගිනුම්ද කියන එක අපි ආපස්සට ඉගෙනගෙන අපව බලමු ඔයාලා තියෙන ගැටලු මොනවද. හරි. ඊට පස්සේ අපි යනවා ආගම්‍ය දැන් අනිත් එක තමයි දැන් මේ මේ ගිනුම් වලට සාමාන්‍ය ගිනුම් වගේම දැන් චෙක්පත් රහිතව ජංගම ගිනුම් ආරම්භ කරන්න. ජංගම ගිනුම් ආරම්භ කරන්න පුළුවන් ඉතිකිරීම් ගිනුම් ආරම්භ කරන්න පුළුවන් ස්ථිර තැන්පතු ගිනුම් ආරම්භ කරන්න පුළුවන්. ඒකත් තනි පුද්ගලයන්ට හෝ බද්ධ ලෙස ගිනුම් ආරම්භ කිරීමේ අවස්ථාව තියෙනවා. හරි. මේ විදිහ තමයි චෙක්පත් රහිතව තමයි ජංගම ගිනුම් ආරම්භ කරන්නේ. හරි. එතකොට ඒක විශේෂයෙන්ම චෙක්පත් දුන්නම ඒවා පේමන්ට් කරන්න පුළුවන්. එතකොට ඒක අපිට කන්ට්‍රෝල් එකක් නැති වෙනවා. ඒකින් තමයි චෙක්පත් ලබා දීම යම් ආකාරයකට සීමා බන්ධන තියෙන්නේ. හරි. ගිණුම් වර්ග සියල්ලම ආරම්භ කරන්න පුළුවන් බද්ධ හෝ තනි පුද්ගල ගිණුම් ආරම්භ කරන්න පුළුවන්. හරි. ඒක දෙකයි එකයි දෙකයි ගිණුම් වර්ග දෙකක් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි තවත් වැඩගත් විදේශ විනිමය පනතන් ආරම්භ කරන තවත් ගිණුමක් තමයි ආගම්‍ය ආයෝජන ගිණුම. ආගම්‍ය ආයෝජන ගිණුම කියන ඉන්වර්ඩ් ඉන්වෙස්ට්මන්ට් account. හරි. ඒක අපි බලමු දැන් ආගම්‍ය ආයෝජන ගිණුම ආරම්භ කරන්න පුළුවන් කණ්ඩායම් මොනවද කියන එක අපි සැකවින් ආපහු සාකච්ඡා කරන්න ඕනේ. හරි. එතකොට විශේෂයෙන්ම විජාතිය ගොඩක් කලවට මේ වගේ ආයෝජනය කරන්නේ අපි ඍජු විදේශ විනිමය ආයෝජන ගොඩක් එන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ කට්ටියට වඩා පිටරට කට්ටියනේ මේ ආයෝජන ගේන්න ඕනේ. හරි. එතකොට මේක මේ ගිණුම් ගොඩක් කලවට විජාතියන් සම්බන්ධ කරගෙන තමයි මේකේ අපේ ප්‍රධාන අරමුණ මොකද ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් අපිට ඩොලර් ගේනවා නම් ගේන්නේ ඍජු විදේශ විනිමය ආයෝජනයෙන් අපිට වැදගත්. එතකොට අපිට ඩොලර් ඇතුළට එන්නේ. එතකොට ඒ කණ්ඩායම ශක්තිමත් කරන්න තමයි මේ ගිණුම් වර්ගය අනුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේකෙන් එන්නේ ආගම්‍ය කියන්නේ ඇතුළට එන කියන ඉන්වර්ඩ් කියන්නේ ඇතුළට එන. හරි. එතකොට ඉන්වර්ඩ් ඉන්වෙස්ට්මන්ට් account කියන්නේ එකයි. එතකොට ආගම්‍ය ආයෝජන ගිණුම. වචනවලත් මේකෙන් යම් ආකාරයකට තේරුමක් ඔයගලන්ට තේරුමක් ඇත්තටම ලබා ගන්න පුළුවන්. හරි. එතකොට මේ ගිණුම් ආරම්භ කර ගන්න මේ සුදුසු පුද්ගලයන් විදිහට අපිට ඔයගලන්ට කෙටියෙන් දා ගන්න පුළුවන් විජාතීය නේවාසික සහ අනේවාසික කණ්ඩායම්. හරි. විජාතීය නේවාසික සහ අනේවාසික කණ්ඩායම් පුද්ගලයන් විදිහට අපිට සලකන්න පුළුවන්. හරි. ඒ වගේම මේ වගේ ඉන්වර්ඩ් ඉන්වෙස්ට්මන්ට් account තව open කරන්න පුළුවන් ද්විත්ව පුරවැසියන්ට. හරි. ද්විත්ව පුරවැසියන්ටත් මේ වගේ ගිණුම් ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම් වලට පුළුවන් මේ වගේ ඉන්වර්ඩ් ඉන්වෙස්ට්මන්ට් account. මොකද ඒගොල්ලන්ට පුළුවන් නේ විදේශ විනිමය පිටරටින් අද්දවා ගන්න. අපේ සංස්ථාපිත සමාගමට පුළුවන් විදේශ විනිමය අද්දව ගන්න. ඒ හින්දා ඒගොල්ලන්ටත් පුළුවන් මේ ගිණුම් ආරම්භ කරන්න. හරි. එතකොට
මේ ගිරුම් ආරම්භ කරන හැම එක්කෙනාටම ඒ අවශ්‍ය කරන ඊට පස්සේ අපිට උවමනා කරන්න මොනවද අපිට උවමනා කරන ඩොකියුමන්ට්ස් කියන එක අපිට ඕන වෙන්නේ නේද? අපිට ලියකියවිලි පිළිබඳවනේ. ඒ අත පුද්ගලිකව මේ පුද්ගලයන් හඳුනා ගන්න අපි සාමාන්‍යයෙන් ඉල්ලන හැම ලියකියවිල්ලක්ම ඉල්ලන්න ඕනේ. හරි? ඒගොල්ලන්ගේ විද්‍යාජී ජාතිය ජාතිකයන් නම් ඒගොල්ලන්ගේ පාස්පෝර්ට් එක ඉල්ලන්න ඕනේ. කියන්නේ ගමන් බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, එතන වීසා අනුමැතිය, එතන ඩුවල් සිටිසන් නම් ඒකට තියෙන ඩුවල් සිටිසන්ට විත්තිපූර්වැසි ඒ සහතිකය ලබා ගන්න ඕනේ. හරි? ඒ සියලුම ලියකියවිලි ඒගොල්ලන්ගේ අනන්‍යතාවය තහවුරු කරන සියයික ලියකියවිලි අපි සංස්ථාපිත සමාගමක් නම් ඒ සංස්ථාමිත සමාගමට අදාළ සියලුම ලියකියවිලි අපිට ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. හරි? ওই ටික තමයි අපිට අපිට ආගමී ආයෝජන කිරීමක් ලබා ගන්නවා නම් අපිට ලබා ගන්න වෙන්නේ. හරි? අපි ගිණුම ඉගෙන ගත්තා. ගිණුම ආරම්භ කරන්න සුදුසු පුද්ගලය ඉගෙන ගත්තා. ඒකට අවශ්‍ය කරන ගිණුමෙන් ගිණුම ආරම්භ කිරීමට අවශ්‍ය කරන ලියකියවිලි පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න. හරි? එතකොට අපිට ඊළඟට අපිට වුමනා වෙන්නේ මේ ගිණුම් වලින් ගිණුම් වලට අපිට මොනවද අර කරන්න පුළුවන් මොනවද බැර කරන්න පුළුවන් මොනවද මේ ගිණුම් වල කරන්න පුළුවන් නීත්‍යානුකූලව කරන්න පුළුවන් වලංගු ගනුදෙනු මොනවද කියන එක තමයි ඊළඟට අපි සටහන් කරගන්න ඕනේ. හරි? මම කිව්වා ඔයගලන්ට මේ පිළිබඳව පොඩි සටහනක් දාගන්න කියලා. මම හිතනවා ඔයගොල්ලෝ මේක නම් ඒ කාර්ය කරනවා ඇති කියලා. හරි? එතකොට මේ ගිණුම හරහා කියන්නේ ආගම්‍ය ආයෝජන ගිණුමට අනිවාර්යයෙන්ම බැර කරන්න පුළුවන් ගනුදෙනු විදිහට අපිට සටහන් කරන්න පුළුවන් බැංකු පද්ධති හරහා ලැබෙන විදේශ විනිමය. හරි? බැංකු පද්ධතිය හරහා ලැබෙන විදේශ විනිමය. හරි? ඒක ව්‍යාපාරයක් කරන්නම ඕනේ නැහැ නේ. යට ආයෝජනයක් එන්න පුළුවන් නේ ඕනම් පුද්ගලයන්ට. ඒ ආයෝජනය අපිට බැංකු පද්ධතිය එන්න ඕනේ. එතකොට මේක ආකාරي අක්‍රමික කටයුත්තක් නම් කොහෙන්ද ආවේ කියලා අපිට ඒක අපේ අපි දන්නවා මහා බැංකුවේ තියෙනවා ෆයිනෑන්ෂියල් ඉන්ටෙලිජන්ස් යුනිට් කියලා අපි කතා කරේ. මූල්‍ය ඒ පර්යේෂණ කටයුතු කරන ආයතනයක් තියෙනවානේ. ඒගොල්ලන්ට ඒවා account එකේ details දුන්නම ඒගොල්ලන්ට පුළුවන් ඒ CID වැඩේ කරගෙන යන්න. එතින්ද අපිට උමනා කරන්නේ බැංකු පද්ධතිය එනවා කියන එක තහවුරු කරගන්න විතරයි. එතකොට බැංකු පද්ධතිය හරහා ලැබෙන ඕනම විදේශ විනිමය ගිණුමක් විදේශ විනිමය වියක් මේ බැංකු පද්ධතිය හරහා ලැබීමට සලස්වන්න පුළුවන්. ඒ කියන්නේ බැර කිරීමේ හැකියාවක් තියෙනවා. හරි? ඒ වගේම ඉස්සලම වගේම ව්‍යාපාරික විදේශ විනිමය ගිණුමකින් හරි නැත්නම් පුද්ගලික විදේශ විනිමය ගිණුමකින් හරි ඕනෑම වෙලාවක මේ ආගම්‍ය ආයෝජන ගිණුමට බැර කිරීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහටත් ලැබෙන්න පුළුවන්. හරි? විදේශ ආයෝජනයන් වලට දැන් මේ විදිය විදේශ ආයෝජන ලාභාංශ ඒ වගේ දේවල් ලැබෙන්න පුළුවන්. මේ වගේ ගිණුම් වලට පුළුවන් විදේශ මේ ආයෝජනය කරලා තියෙනවා නම් මේ ගිණුම් වලට ලාභාංශ වගේ දේවල් ලැබෙන්න පුළුවන්. හරි? ඒකේ ලාභ විදේශයෙන් ලැබෙන විදේශ විනිමයෙන් ලැබෙන ලාභාංශ හෝ වෙනත් ඕනෑම එවැනි නීත්‍යානුකූල ලැබීම් විදේශිකයන්ගෙන් ලැබීම් මේ ගිණුමට තැන්පත් කිරීමේ හැකියාවක් තියෙනවා. හරි? ඒකට විදේශිකයන්ට තමයි මේ වගේ ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙන්නේ. ඒකට ඉස්ලාම් වගේම මේ ගිණුමනුත් කරන්න පුළුවන් බැර නැත්තම් ඉවතට ගෙනියන්න පුළුවන් දේවල් තමයි රුපියල් විදියට මේ ගිණුමේ තියෙන විදේශ විනිමය රුපියල් විදියට ගිණුමටින් ගිණුමෙන් ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. බැර කරන්න පුළුවන් ඩොලර් එක රුපියල් බවට පරිවර්තනය කරලා ඉවත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පිටතට යම් අනුමත ගන්නව ආ කියන්නේ අනුමත ගන්න සඳහා පිටතට ප්‍රේෂණ කටයුතු වලට යොදවන්න පුළුවන්. හරි? ගොඩක් ආයෝජන වලට නම් ලොකුවට නීති රීති දාන්න නැහැ. ඒතකොට මේ ආයෝජන කටයුතු ඒගොල්ලන්ට මේ නීති රීති දාන්නත් අපිට මේ කම්පැනි ඒගොල්ලෝ ලංකාවේ ඉන්නේ නැහැ. ඒ හින්දා ලොකුවට මේ අරමුණ මොකක්ද කියන එක අනිවාර්යයෙන්ම ට්‍රැක් කරන්න පුළුවන් නේ බැංකු පද්ධතිය හරහා යන්නේ. නමුත් ඒගොල්ලන්ගේ මේ ව්‍යාපාරික කටයුතු වලට අදාළ ඕනෑම ලිවීම් පීමක් කිරීම සඳහා මේවා යොදවා ගන්න පුළුවන්. හරි? එතකොට මම හිතන්නේ ඔයගලන්ට අපි දැන් කතා කරා ආගම්‍ය ආයෝජන ගිණුමේ කොහොමද අපි
ගිණුම ආරම්භ කරන්න පුළුවන් කන්නෑම කවුද? ඒ ගිණුම ආරම්භ කරන්න මොන වගේ ලියකියවිලිද ඕනේ? ඒ වගේම ඒක ඒ ගිණුම කරන්න පුළුවන් බැර ගනුදෙනු මොන බැර කරන්න පුළුවන් ගනුදෙනු කරන්න මොන මොනවද හර කරන්න පුළුවන් ගනුදෙනු මොනවද කියලා අපි සාකච්ඡා කරා. මම හිතන්නේ ඔයගලන්ට ඒ ගැන පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. එකයි දෙකයි තුනයි හතරයි. හය හතරවෙනි වර්ගයේ විදිහට විගම්‍ය ආයෝජනය ගිණුම. හරි. දැන් අපි කියන outward investment account. ඒ කියන්නේ මේකෙන් අපි අර ඍජු ආයෝජන ආවනේ. ඒතර මේ ආයෝජන වලට අදාළ විදේශ විනිමය එළියට ගෙන යන ගිණුමක් වගේ අපිට හිතා ගන්න පුළුවන්. outward නේ. inward කියන්නේ ඇතුළටනේ. outward කියන්නේ එළියට. එතකොට මේ වගේ outward investment ගිණුම් ආරම්භ කරන්න පුළුවන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම් වලට. හරි. එතකොට ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම් ඒ වගේම හවුල් ව්‍යාපාර ඒ වගේම ශ්‍රී ලංකාවේ නිවාසික පුද්ගලයන්ට. හරි. ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම් හවුල් ව්‍යාපාර ශ්‍රී ලංකාවේ නිවාසික කාණ්ඩයට විජාතිකයන් නිවාසිකව ඉන්නවනේ ඒගොල්ලන්ටත් පුළුවන් මේ වගේ ගිණුම් පවත්වාගන්න. හරි. එතකොට මම හිතන්නේ ඔයගලන්ට ඊළඟට වැදගත්ම කාරණා ටික තමයි අර ඉස්සලන් අපි ඉගෙන ගත්තා වගේ ඉන්වර්ඩ් ඉන්වෙස්ට්මන්ට් එකට වගේම මේකටත් උමනා කරන්නේ ඒ අවශ්‍ය කරන සංස්ථාපිත ඒ සමාගම් වලට අවශ්‍ය කරන ලියකියවිලි සියල්ලම අපිට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අනන්‍යතාවය තහවුරු කරන්න ඕනේ. අන්නේ වගේ සියලුම ඒ සංස්ථාපිත නැත්නම් හවුල් ව්‍යාපාර වලට අදාළ ඒ ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනේ. ඒතකොට ඒක ඔයගොල්ලෝ දන්නවා ඒ කම්පැනි එකට මොනවද උමනා කරන ලියකියවිලි කියලා ඒ ලියකියවිලි ඉදිරිපත් කරන්න. ඒ වගේම එක්ස්පෝර්ට් කියන්නේ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමැතියක් තියෙනවනේ ඒ අනුමැතිය ඉදිරිපත් කරන්න ඕනේ. වගේම ආයෝජන මණ්ඩලයේ අනුමැතියක් තියෙනවනේ ඒක කතා කරගෙන ඉදිරිපත් කරන්න. මේ වගේ ඒ වගේ ලියකියවිලි තමයි අපිට ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි outward investment account එකත් අපි බලමු මොන වගේ ගනුදෙනුද අපිට මේකින් කරන්න පුළුවන් කියලා. මේකෙන් අපිට දේශීය මුදල් වලින් ලැබෙන ගොඩක් වෙලාවට ජී අපේ ලංකාවට ආයෝජන වලට මේ අපේ දැන් මේ වගේ ආයෝජන කරන මුදල් අපිට සමහර වෙලාවට මේ ආයෝජකයන්ට ඒගොල්ලන්ගේ ලාභාංශ විදියට පිටරටට යවන්න ඕන වෙලාවල් තියෙනවා. හරි. මේ ලංකාවේ ව්‍යාපාරයක් විදියට පවත්වාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ලංකාවෙන් පිටතට ඒගොල්ලන්ගේ ලාභාංශ ඉවත් කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒතකොට මේ ලාභාංශ විදියට ගෙවීම් කරන්න කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒ ගෙවීම් අපි ඉස්සලම් මම හිතන්නේ අපි මේ වැඩියෙන්ම ඉස්සලම් බලන්නේ බැරනේ. ඒතකොට මේ 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 account එක credit කරන්න පුළුවන් ගොඩක් වෙලාවට දැන් අපි ලංකාවේනේ මේ outward investment account එක ලංකාවේ ගිණුමක්නේ. ඒතකොට නමුත් මේ ව්‍යාපාර විදේශිකයන් ගොඩක් වෙලාවට ලංකාවේ ව්‍යාපාරය කරනකොට දේශීය මුදල් වලින් තමයි මේ ව්‍යාපාර වලට අපිට ඒගොල්ලන්ට මේ මුදල් වලට ඉපෙයින් කරන්නේ දේශීය මුදල් වලින්. හරි. අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි යුනිලිව ආයතනය කියමුකෝ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ටික ඔක්කොම විකුණලා ඉවරලා ලංකාවේ ඒගොල්ලන්ගේ ගනුදෙනු කරුවන්ට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ටික ඔක්කොම විකුණලා ඒගොල්ලන්ට අවසානයේදී ලැබෙන්නේ මොනවද? මුදල් විදේශ විනිමයෙන් මෙහෙන් හම්බෙන්නේ නැහැ නේ. අපි සන්ලයිට් එකක් ගත්තත්, ලක්ස් කැටයක් ගත්තත්, සිග්නල් ඒ දක්ක මේ මදින අපේ සිග්නල් පේස්ට් ටූත් පේස්ට් එකක් ගත්තත් නේද? ඒ හැම එකටම අපි අපේ මුදල් අපි මිනිස්සු ගෙවන්නේ රුපියල් වලින්. නමුත් මේක ව්‍යාපාරයක් විදිහට මේක කරලා ඒගොල්ලෝ ඒතකොට ඒගොල්ලන්ගේ මේ outward investment එකට ක්‍රෙඩිට් වෙන්නේ මේ රුපියල්. හරි. නමුත් මේවා ඒගොල්ලන්ගේ රටට යනකොට අපිට ඒගොල්ලන්ට අවසර දෙන්න ඕනේ. දැන් මේක ක්‍රෙඩිට් කරනවා ඒගොල්ලන්ගේ ලාභය, මේ දේශීය සමාගම් වල ලාභය, නැත්නම් ඒ සමාගම් විසින් මේ මේ සමාජලට ඒ සමාගම් යම් ආකාරයකට ඒ ව්‍යාපාර කටයුතු නවත්තන අවස්ථාවලදී ඒ ව්‍යාපාරය වෙන එකකට විකුණන්න පුළුවන්. එතකොට ඒකෙන් ඒ විකිණීමෙන් යම් විසි ආදායමක් ලබනවා. ඒ ආදායම ඒ ඔක්කොම රුපියල් වලින්. ඒ රුපියල් ටික ඔක්කොම බැර කිරීමේ හැකියාවක් තියෙනවා මේ
විගම්ම්‍ය ආයෝජන ගිණුමට. හරි? විගම්ම්‍ය ආයෝජන ගිණුමට බැර කරලා නමුත් ඒගොල්ලන්ගේ රටවලට යනකොට මේ මුදල් අපිට විශේෂ අවස්ථාවක් තියෙනවා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ විදේශ විනිමයෙන් ඒගොල්ලන්ට අවශ්‍ය කරන අපි රුපියල් ඒගොල්ලන්ගේ මේ එංගලන්තයට යවලා හරියන්නේ නැහැ. ආදායම රුපියල් වලින් තැන්පත් කරලා අපිට අනිවාර්යයෙන් ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා ඒ ආයෝජනට අදාළ මුදල් විදේශ විනිමයෙන් ඉවත් කර ගැනීමට. ඒ වගේම ඒවා අම්මා ආකාරයකට ඉස්සනම් වගේම ඒගොල්ලන්ට උමනාවක් තියෙනවා නම් මේ ආගම්‍ය ආයෝජන ගිණුමෙන් පුළුවන් තමන්ගේ ඒ ව්‍යාපාර විදේශ විනිමය ගිණුමට මාරු කරලා ඒ හරහා පුළුවන් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ විදේශ විනිමයෙන් ඒගොල්ලන්ගේ රටවලට මුදල් යවා. හරි, පළවෙනි අදියර රුපියල් වලින් ලැබෙන ආදායම මේ අවුට්වර්ඩ් ඉන්වෙස්ට්මන්ට් account එකට අපිට පුළුවන් බැර කරන්න. ඊට පස්සේ ඒකෙන් පුළුවන් හර කරන ගනුදෙනු විදියට අපිට කරන්න පුළුවන් මාරු කරලා යවන්න පුළුවන් ඒගොල්ලන්ගේ බිස් ව්‍යාපාර විදේශ විනිමය ගිරුමට ඒකෙන් හරහා ඒගොල්ලන්ගේ රටවල් වලට යවන්න පුළුවන්. ඒ වගේම තවත් හර ගන්න පුළුවන් මොනම් විදේශ ව්‍යාපාර විදේශ විනිමය ගිරුමේ තියෙන යම් මිසි විදේශ විනිමය තියෙන නම් ඒක මේ මේ අවිගම්‍ය ආයෝජන ගිරුමට හර කිරීමේ බැර කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ අනිත් පැත්තට ඒ විදිහට මුදල් මාරු කර ගැනීම හැකියාව හරහා යම් ගනුදෙනු බැර කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි මේකේ මේකෙන් අපිට අනිවාර්යෙන්ම විදේශ විනිමය ගෙවීම් සියල්ලම බැර කරන මේ ගනුදෙනු විදියට බැංකු පද්ධතිය හරහා කරන පිටතට බැංකු වලින් පිටතට කරන ප්‍රේෂණයක් ගෙවීම්. මේ වගේ ව්‍යාපාර කරනකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ රටේ තියෙන සමාගම් වලට රටේ තියෙන යම් යම් ගෙවීම් කරන්න ඕනේ. ඒ රටේ සංස්ථාවලට ඒ රටට අවශ්‍ය කරන සමාජලාවට මේ ඒගොල්ලන්ට බදු ගෙවන්න ඕන ඇති නේද? ඒ අදාළ ඒ බදු ඒ වගේ සමාජලාවට ඒ රටේ යම් යම් කණ්ඩායම් අපේ රටේ කන්සල්ටන්සි අසයින්මන් කරනවා ඇති නේද? සමාගම් වල වැඩ කරන කට්ටිය ඉන්නවා, ඒගොල්ලන්ගේ පවුල්වල උදවිය ඉන්නවා නේද? ඒගොල්ලන්ට ඒ රටවල ප්‍රධාන කාර්යාලයේ වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් කට්ටියටත් අපිට අර අවශ්‍ය කරනවා මේ රුපියල් ගත්ත මුදල් ඩොලර් වලින් එහාට යවන්න. ඒ වගේ අවශ්‍ය කරන ඒ ආයෝජනයට විපීමට අදාළ වෙන වෙනත් ගෙවීමුත් මේ අවුට්වර්ඩ් නැත්නම් විගම්‍ය ආයෝජන ගිණුම හරහා ඉවත් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒකට අපි විගම්‍ය ආයෝජන ගිණුමෙත් අපි ඉගෙන ගත්තා මොනවද මේ ඒ ගිණුම ආරම්භ කරන්න සුදුසු පුද්ගලයා කවුද, ඊට පස්සේ ඒ ගිණුම ආරම්භ කිරීමට සුදුසුකම් ලබන පුද්ගලයන් මොන වගේ ලේකවිලි ඉදිරිපත් කරන්න ඕනේ, ඒ වගේම අපි ඉගෙන ගත්තා මොන වගේ කරදරද ඒ සඳහා ඒ ගිණුම වලට බැර කරන්න පුළුවන්, ඒ වගේම මොන වගේ ගණුබුම්ද හර කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. හරි, එතකොට අපි තවත් ඔව් කියන්න. නැවතත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්, දෙක පොඩ්ඩක් තේරුන්නේ නැහැ. මොන එකද හර තේරුන්නේ නැත්තේ? විගම්ම්‍ය ආයෝජන ආගම්‍ය කියන එක අපිට තේරුණා නේ. ආගම්‍ය කියලා කියන්නේ දැන් විදේශ විනිමය අපි මේ ගිණුම් පවත්වලම තියෙන්නේ අනිවාර්යයෙන්ම විදේශ විනිමය රට තුළට අද්දවා ගැනීමට. එතකොට මේ ආගම්‍ය විදේශ විනිමය ගිණුම විශේෂයෙන්ම මේ දෙකම තියෙන්නේ මේ විදේශික විදේශ ආයෝජනයන් දිරිමත් කිරීමට. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගෙන් එන ඒගොල්ලන් කර ලංකාව තුළ කරන ව්‍යාපාර ශක්තිමත් කිරීමට තමයි මේ ගිණුම් ජාති දෙකම අපි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇතිනේ ආගම්‍ය ආයෝජන ගිණුමෙන් ඒ විදිහට ලංකාව ඇතුළට ඒගොල්ලන් මෙහාට ගේනවා නම් මුදල් ගේන්නේ ඒගොල්ලන් රුපියල් වලින් ගේන්නේ නැහැ නේ, ඒගොල්ලන් ගේන්නේ විදේශ විනිමය. එතකොට ඒක තමයි අපිට රටක් විදිහට වැදගත්. එතකොට ඒක මේ විදේශ විනිමය පාවිච්චි කරලා රටේ වෙනත් ගනුදෙනු වලට භාවිතා කරනවා. හරි, එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ පුද්ගලයෝ මේ ආයතන විදේශ විනිමය විදේශ ආයෝජකයන් ලංකාවට එන්නේ නැහැ නිකන් මේ ඒගොල්ලෝ මේ අපි දැන් සිංහලෙන් කියන අතලේව කාලා යන්නේ නැහැ නේ. ඒගොල්ලෝ එන්නේ ලාභ පරමාර්ථයෙන්.
අපිත් දැම් බැංකුවරන වගේ ලාපන ඒගොල එන්නේ ආයෝජන කරන ලාභයක් ඉපීමේ පරමාර්ථය. තොර මේ ලාභ ඉපීමේ පරමාර්ථයෙන් එන්නකොට මේ ලාභය ඒළන්ගේ රටවලට ඉවත් කරගැනීමේ ක්‍රමවේදයක් තියෙන්න්නත් තොට හරි තර මේ ලාභය ඉවත් කරගැනීමේ ක්‍රමවේදයට තමයි මේ විගම්ය ආයෝජන ගිනුම තියෙන. එතකොට අපි විගම්ය ආයෝජන ගිනුමට අපි දැන් ඉස්ලාම් කිව්වාගේ යුනිලීව වගේ ලොකු ආයතනයි වගේ පොඩි සමාගමුත් ගොඩාක් තියෙනවා. එතකොට ඒ වගේ අපි ගත්තොත් එහෙනම් අපි ඉස්ලාම් මං කිව්වාගේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරය මෙහි අපේ අපි සබන් වර්ග වෙන්න පුළුවන් ටූත්පේස්ට් වර්ග වගේ දේවල් නම් ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ නිෂ්පාදනය වනේ. ඒගොල්ලන් අපේ ලංකාවේ ගනුදෙනුකරුවන්ට විකුණලා ඒ ව්‍යාපාරය කරලා ඒකෙන් ලාභයක් උපයන. හරි? ඒ ලාභය ශ්‍රී ලංකා මුදල් වලින් හම්බෙන්නේ. ඒතකොට ඒ ශ්‍රී ලංකා මුදල් වලින් හම්බුනාම ඒ ශ්‍රී ලංකාවේ මුදල් මේ ආගම්‍ය නවිගම්‍ය විදේශ විනිමය ගිණුමට රුපියල් වලින් තමයි තැන්පත් වෙන්නේ. හරි? ඒතකොට මේ රුපියල් ඒගොල්ලන්ට හැකියාව තියෙනවා ඒගොල්ලන්ගේ රටවලට ඩොලර් බවට පරිවර්තනය කරලා හරි කන්වර්ට් කරලා ඒගොල්ලන්ගේ රටවලට යවන්න. අපි ඉස්ලාම් අපි දැන් ආගම්‍ය එන ගිණුමට අපි අපිට එන ඩොලර් ටික අපි අරගෙන අපි රටේ අවශ්‍ය කරන ආනයන ණය ගෙවන්නේ ඔක්කොම කරනවානේ. ඒ වගේම තමයි ඒගොල්ලන්ට ලාභයක් තියෙනවා නම් ඒ ලාභය ඉවත් කර ගැනීමට අවශ්‍ය කරන පහසුකම් තමයි මේ ගිණුම හරහා ඉදිරිපත් කරන්නේ. එතකොට තමයි මේ මේක ව්‍යාපාරයක් විදිහට බැලන්ස් වෙන්නේ. නැත්නම් අපි ඩොලර් ටික අරගෙන අපි ඒගොල්ලන්ට ව්‍යාපාරයක් කරලා ඒගොල්ලන්ගේ රටට වුමනා කරන්නේ ඩොලර් වලින් නැත්නම් වෙනත් විදේශ විනිමය එන්නේ. ඒ ඒ කරන ක්‍රියාවලිය තමයි අපි මේ විගම්‍ය විදේශ විනිමය ගිණුම ඒගොල්ලන්ට රුපියල් වලින් හම්බෙන්නේ. ඒ රුපියල් වලින් හම්බෙන මුදල විදේශ විනිමය බවට පරිවර්තනය කරලා ඒගොල්ලන්ගේ රට රටවල වලට ගිනි අවියත් කර ගැනීම හැකියාව තියෙනවා. අවසානයේ අපි හිතමු මේ ගිනුම් මේ මේ සමාගම් සම්මාගාරයේදී ඒගොල්ලෝ තීන්දුව කරනවා මේ දැන් අපි ලංකාවේ හිටිය ඇති දැන් අපිට මේක හරියන්නේ නැහැ පාඩුවේ. ඒතර ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවනේ මේ කරපු ආයෝජනේ ඔක්කොම උනත් ඉවත් කරගන්න. එහෙම ඒ පහසුකම් දුන්නොත් විතරයි අපි අපේ නීති පද්ධතියෙන් එහෙම පහසුකම් අපේ රට තුළ ඒ පද්ධතිය ඇති කරොත් විතරයි විදේශ විනිමය අපිට ආකර්ෂණය කරගන්න පුළුවන්. හරි? ඒවා අපේ නීති රීති පද්ධතිය තුළ එහෙම අපි යම් යම් ආකාරයට ඒ ක්‍රමවේදයන් සකස් කරලා තියෙනවා. ඒ ඒ විදිහට එයා කවදා හරි යනවා නම් උනත් ඒගොල්ලෝ ඉවත් කරගන්නේ මේකේ අපි ඒගොල්ලෝ ආයෝජන කරලා තියෙනවා ලංකාවේ දේපළ වල ආයෝජන කරලා තියෙනවා නම් ඒක විකුණුවොත් අපිට දේශීය ගණන් කරෙක් විකුණන්නේ ඒක රුපියල් වලින් හම්බෙන්නේ. ඒ රුපියල් ටික මේ ගිණුමට දැම්මම එයා රුපියල් ගෙනියන්න බෑ. එයාට විදේශ විනිමයෙන් ගෙනීමට අපිට හැකියාවක් මේ හරහා ලැබිලා තියෙනවා. හරි? ඒ වගේම එයාට මේ වගේ ගිණුමකට පුළුවන් අපි එයාගේ අපි ඉස්සරහ කිව්ව වගේ වෙනත් තමන්ගේ පුද්ගලික විදේශ විනිමය ගිණුම් තියෙන්න පුළුවන්, ව්‍යාපාරික විදේශ විනිමය ගිණුම් තියෙන්න පුළුවන්. ඔව්. කියන්නේ එතකොට සේවකයන්ගේ වැටුප් ඊළඟට සේවක වැටුප් එතකොට මේකට අවශ්‍යම සියල්ලම එතකොට වෙන්නේ ඩොලර් වලින්ද නැත්නම් රුපියල් වලින්ද එතකොට මේ කරන්නේ. දැන් මෙතනදී අපි දැන් උදාහරණ ගත්ත යුනිලිවර් ආයතනය නම් යුනිලිවර් ආයතනයේ ලංකාවේ සේවක මණ්ඩලයක් ඉන්නවනේ. එතකොට ලංකාවේ ව්‍යාපාරය කරලා ලංකාවේ නිෂ්පාදනය කරලා අපි ඒ ඔක්කොම ලංකාවේ නිෂ්පාදනය කරන්නේ අපේ අලෙවි කර්ම අලෙවිකරණයේ ඒ කටයුතු ඔක්කොම ලංකාවේ මේ කාර්ය මණ්ඩලයෙන් තමයි කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ පඩි නඩි ඔක්කොම රුපියල් වලින් ගෙවන්නේ. හරි? එතකොට ඔගොල්ලෝ හිතන්නපන් මෙහි විතරක් නෙමෙයි දැන් මේ සමාගමටයිදී කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ගේ එංගලන්තයේ ප්‍රධාන කාර්යාලෙත් මේ අපේ කටයුතු බලන මේ වැඩ කටයුතු බලන මේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරයේදී කට්ටිය ඉන්නවා. ඒතර ඒගොල්ලන්ට පඩි ගෙවන්නත් ඕනේ. හරි? ඒතර ඒගොල්ලන්ට පඩි ගෙවනවා නම් ඒගොල්ලන්ට මේ ගිණුම හරහා අපිට ඒ ඩොලර් වලින් ඒගොල්ලන්ට මුදල් යැවීමේ හැකියාවක් තියෙනවා. විගම්‍ය කියන්නේ එළියටනේ. ඒ වගේ ගනුදෙනු කරන්න පුළුවන්. ඊට අමතරව මේ ව්‍යාපාරය මේ විදිහට පවත්වාගෙන යන්න එංගලන්තයේ තවත් කන්සල්ටන්ලා මෙහාට එන්න පුළුවන්. ඒගොල්ලන්ට ගෙවන්න වෙන්නේ විදේශ විනිමයෙන්. ඒ වගේ ඒගොල්ලන්ට ව්‍යාපාරයට අදාළ වෙන ඕනම ගනුදෙනුවක් විදේශ විනිමයෙන් එළියට යනවා නම් ඒකත් මේ කරා අපි කරන්න පහසුකම් සපයලා දෙන්න ඕනේ. ඒකට තමයි මේ විගම්‍ය විදේශ විගම්‍ය ආයෝජන ගිණුම තියෙන්නේ. මේ ආයෝජනයට අදාළව එළියට යන මුදල් විදේශ විනිමයෙන් එළියට යන මුදල් වලට පහසුකම් සලසන්න. නමුත් ඒකට ඔරිජිනල් කියන්නේ මූලික මේ ගිණුමට බැරවීම සිදු වෙන්නේ රුපියල් වලින්. මොකද ඒක අපි ලංකාවේ
උපයන්නේ රුපියල් වලින් නේ රුපියල් වලින් අපි ඉපෙව්වත් ඒක ක්‍රෙඩිට් කරන් නමුත් ඒගොල්ලන්ට එළියට ගෙනියනකොට අපිට ඒ ගෙනියන්නට අපි ඒ කියන්නේ බැරක අපි ඒක බැරකට හර කරන්න වෙන්නේ ඒක විදේශ විනිමය. ওই විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. රයිට්? පැහැදිලිද? ඔව් සර්, තෑන්ක් යූ සර්. ඕකේ. ඉතින් අපි දැන් අපි කතා කරා බලමු තව මොනවද ප්‍රශ්න තියෙනවද කියලා. එතකොට අපි දැන් අපි කරා ගිණුම් හතරක් කරා. පුද්ගලික විදේශ විනිමය ගිණුම්, ව්‍යාපාර විදේශ විනිමය ගිණුම්, ආගම්‍ය ආයෝජන ගිණුම්, විගම්‍ය ආයෝජන ගිණුම්. හරි, ඔය හතර තමයි ප්‍රධාන වශයෙන් අපිට වැදගත්. හරි, එතකොට ප්‍රධාන වශයෙන්ම ඔය හතර හොඳට පාඩම් කරන්න. මොකද ප්‍රායෝගිකව බහුතරයකට ව්‍යාපාරිකව සහ පුද්ගලිකව බලපාන ගිණුම් ජාති හතර ඕක තමයි. හරි, අනිත් ගනුදෙනු ගිණුම් දෙකක් යම් ආකාරයකට භාවිත වුණු බහුලව පාවිච්චි වෙන්නේ නැහැ. මොකද ඒ කෙලින්ම රිජියුම ඔයගලට පේනවනේ, පුද්ගලිකව සම්බන්ධ වෙනවා, ව්‍යාපාර සම්බන්ධ වෙනවා, එළියට යන්න ඕනේ, එළියට එන්න ඕනේ. ඉතින් මේකනේ ව්‍යාපාරික මූලික හරය. එතකොට ඒකට අදාළ ගිණුම් හතර තමයි ඕවා. ඕවා තමයි සාමාන්‍යයෙන් මේ පරීක්ෂණ විභාග වලට අහනවනම් අහන්න පුළුවන්, අහන්න ඕන කියලා මම හිතන්නේ. ඉලක්ක වෙන්නේ ඔවා තමයි. හරි, නමුත් අනිත් ගනුදෙනු ගිණුමුත් ඔයගලන්ට අම්මා ආකාරයකට දල අදහසක් තියාගන්න මේ හැම එකක් ගැනම අර මං කියපු කාරණා පිළිබඳ එක ඔස්සේ ඔයගොල්ලෝ දැනගත්තා නම් හොඳටම ඇති. කාටද ඕපන් කරන් ගිණුම් තියාගන්න පුළුවන්, මොනවද ලිය කියවිලි, මොනවද හර කරන්න පුළුවන්, මොනවද බැර කරන්න පුළුවන්, ඔවා තමයි ඔයගොල්ලෝ මේ ගැන දැනගන්න ඕන. දවස අපි ඊළඟට අපි ඉගෙන ගන්නවා ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම්. අපි කැපිටල් ට්‍රාන්සැක්ෂන්ස් රුපී අකවුන්ට්ස් කියලා මේකට කියන්නේ. හරි, ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම්. හරි, ඒතර මේක අපි පළමුවෙන් අපි බලන්නේ කාටද මේ වගේ ගිණුම් ආරම්භ කරන්න පුළුවන් කියන එකනේ. හරි, ඊට පස්සේ මේකදී අපි පළවෙනි කාණ්ඩය තමයි වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලාංකිකයන්. අපි හිතමු ඔස්ට්‍රේලියාව පුරවැසිභාවය ලබා ගත්ත ඕන තරම් ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා නේද? ඒතකොට ඒ කණ්ඩායම් වලට මේක පුළුවන්. වෙනත් රටක පුරවැසිභාවය ලබා ගත්ත ශ්‍රී ලාංකිකයන්. ඒ වගේම මේක වැදගත් වෙනවා විජාතීය විදේශිකයන්, නේවාසික සහ අනේවාසික විදේශිකයන්ටත් මේ ගිණුම් වර්ගය වැදගත් වෙනවා. මේ ගිණුම් වලට අදාළව ගිණුම් ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් ඒගොල්ලන්ට තියෙනවා. හරි, එතකොට අපි ගත්තොත් එහෙම අපි දැන් ඒක ඉගෙන ගත්තානේ ඉස්සෙල්ලා. මේකට අවශ්‍ය කරන ලියකියවිලි ගත්තොත් එහෙම අර ඉස්සෙල්ලා වගේම තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන විදේශ ගමන් බලපත්‍රය, වෙනත් ඇත්තනම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම් යාට අපේ ලංකාවේ අනන්‍යතාවයකුත් තියෙනවා, ඒකත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම වෙනත් පුරවැසිභාවය තහවුරු කරන ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම විජාතීය කණ්ඩායම් දේශිකයන් නම් ඒගොල්ලන්ගේ ඒ විජාතීය ලංකාවේ අනිවාර්යයෙන්ම වීසා ඉදිරිපත් කරන්න ඕනේ, වලංගු වීසා පත්‍රයක් සහ අපේ ලංකාවේ යම්කිසි ව්‍යාපාරයක් කරනවා නම් ඒ පිළිබඳ ව්‍යාපදිංචි නැත්නම් සංස්ථාපිත ඒ සියලුම ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනේ ඒගොල්ලන්ට මේකේ කටයුතු ගිණුම් ආරම්භ කිරීමට නම්. හරි, එතකොට අපි කාටද ගිණුම් ආරම්භ කරන්න පුළුවන් කියලා අපි සාකච්ඡා කරා. අපි බලමු මොනවද මේක හරහා කරන්න පුළුවන්. හා, ගිණුම් මේ වගේ මේවායින් අපිට කරන්න පුළුවන් ගනුදෙනු මොනවද කියලා අපි සරලව සාකච්ඡා කරමු. හරි, excuse me sir, කියන්න සර්, ද්විත්ව ප්‍රවේශයන්ටත් ඒක පුළුවන්ද ආරම්භ කරන්න? ප්‍රාදීප්ත ප්‍රවේශයන්ටත් මේ විශේෂයෙන්ම පුළුවන් මේක. විශේෂයෙන්ම ලංකාවේ පුරවැසියන් පිටරට ඉන්නකොට ඒගොල්ලන් සමහර කට්ටිය දුත්ත පුරුෂයන්. හරි, නමුත් අපි ඒ කණ්ඩායමට කොහොමත් පුළුවන්. මොකද ඒගොල්ලන්ට ඒ දෙපැත්තම භාවිතා කරන්න පුළුවන්. ලංකාව විදිහට ඉන්න පුළුවන් ඒගොල්ලන්ට අරක අමතක කරලා පිටරට පුරවැසියෙක් විදිහට ගනුදෙනු කරන්න පුළුවන්. කොහොමත් ඒක ඒ කුලකයේ මේ කුලක දෙකටම ඒගොල්ලෝ අයිතියක් ආයතනෙ හින්දා ඒ ගන්න දෙනු ඒගොල්ලන්ට කිරීමේ හැකියාවක් තියෙනවා. හරි,
එතකොට අපිට මේගොල්ලන්ට අපිට කරන්න පුළුවන් ගනුදෙනු ඕනෑම විදේශ විනිමය ගනුදෙනුවක් පිටරට ඉඳන් මේ ගිණුම් වලට දෙලින්ම බැංකු පද්ධති හරහා කරනවා නම් ඕනම ගනුදෙනුවක් කිරීමේ හැකියාවක් තියෙනවා. පිටම ඒගොල්ලෝ පිටරට ජීවත් වෙලා ඉන්නකොට ඒගොල්ලන් උපයපු මුදල් තියෙනවා නම් දැන් මේ account එකට credit කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක විදේශී විනිමයෙන් මොන හරි හම්බ කරලා තියෙනවා නම් පිටරට ඒ මේ ගිණුමට ඒගොල්ලන්ට පුළුවන් හම්බ මේ දර කරන්න. නමුත් මේ ගිණුමෙන් රුපියල් විදියට තමයි අපිට ලබා ගන්න පුළුවන්. හරි. මොකද capital transaction රුපියල් account. හරි. ප්‍රාග්ධන ගන්න රුපියල් ගිණුම් කියලා තමයි මේක අපි භාවිතා වෙන්නේ. හරි. ඒ වගේම එළියට ගෙනියන්න පුළුවන් දැන් අපි හිතමු සමහර වෙලාවට දැන් විදේ ද්විත්වපුරවේසී වෙන්න පුළුවන් ශ්‍රී ලාංකික පිටු පිටරට වල ජීවත් වෙන කණ්ඩායම් වෙන්න පුළුවන් මේකේ වැදගත්කම තමයි දැන් අපි අර හරි අවිගම්‍ය ආයෝජන කිරීමේ ව්‍යාපාරය කරලා ඒගොල්ලෝ ලංකාවේ ව්‍යාපාර වලින් උපයලා ලීව යුනිලීවර්ස් වගේ අපේ ඒ ආයෝජනයෙන් ලැබෙන ඉපේම් ශ්‍රී ලංකා රුපියල් වලින් හම්බෙන්නේ. දැන් මේ ගිණුමේ පරමාර්ථය තමයි ප්‍රධාන වශයෙන්ම අපි දැන් ලංකාවෙන් පිටත ඒගොල්ලෝ ජීවත් වෙන්නේ පුරවැසියන් විදියට හරි ද්විත්වපුරවැසියන් විදියට. නමුත් ඒගොල්ලන්ගේ දෙමාපියන්ගෙන් උරුම වෙච්ච දේපළ තියෙන්න පුළුවන් ලංකාවේ. ව්‍යාපාර තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ මෙහි ව්‍යාපාරය යනවා මෙහි දේපළ තියෙනවා රෙන්ට් එකට දීලා තියෙන්න පුළුවන්. නැත්තම් ඔහේ තියෙන්න පුළුවන්. හරි. ඒ ඕනම එකක් ඒගොල්ලන්ට කවදා හරි හිතුනොත් මේක විකුණනවා කියලා විකුණලා මට මේ දැන් මං ඉන්නෙත් නැහැ. අපේ ළමයිනුත් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. ඒගොල්ලෝ ගෙන ගන්නත් එහෙ කියලා. ඒගොල්ලන්ට පුළුවන් මේක විකුණවම දැන් මේ ලංකාවේ තියෙන දේපළ විකුණොත් මොනවින් හම්බෙන්නේ ඒගොල්ලන්ට? දේශීය මුදල් වලින් නේද? රුපියල් වලින් හම්බෙන්නේ. නමුත් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ එහෙ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒ ලබා ගන්න මුදල් වලින් කොටසක් පුළුවන් ඒගොල්ලන් රටට යවන්න. හරි? මෙන්න මෙහිදී දැන් අපි දේපල අපි විකුණුවා කියලා අපිට සියලුම ඒකේ අපිටම මේ ඩොලර් මිලියන් ගණන් අපි හම්බුණා කියලා මේක අපි ලොකු දේපලක් තිබුණා ඩොලර් මිලියන ගණනක් අපිට එකින් කියන්නේ රුපියල් බිලියන ගණනක් හම්බුණා කියමුකෝ ඒ ආයෝජනේ මේ විකිණීමෙන් ඒ සල්ලි ඔක්කොම ඩොලර් කරලා ඒගොල්ලන්ට ගෙනියන්න දෙන්න බෑ. හරි. එතකොට අපි ඒකෙන් යම්කිසි ප්‍රමාණයක් විතරයි ඒගොල්ලන්ට අපි පිටරටට ඒගොල්ලන් ඉන්න රටවලට ගෙනියන්න පුළුවන් අපි පොඩි එලවන්ස් එකක් දෙනවා මේ ගිණුම හරහා ගෙනියන්න පුළුවන් ඩොලර් ප්‍රමාණයක්. හරි. ඒක සමහර ඩොලර් 2000ක් 2 ලක්ෂ 2ක් ඒ නැත්තම් මේ වගේ සීමාවක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. හරි. එතකොට මේකේ ප්‍රධානම පරමාර්ථය තමයි පිටරට අපේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට ඉගලංගේ මේ ලංකාවේ තියෙන දේපල රුපියල් වලින් විකුණ ගත්තට පස්සේ ඒගොල්ලන්ට යම්කිසි ප්‍රමාණයක් ඒක ඒගොල්ලන්ගේ රටවල් වලට තමන්ගේ විනිමයෙන් තමන්ට ප්‍රයෝජනක් ගන්න පුළුවන් විදියට විදේශ විනිමයෙන් මේක මේ යොදා ගන්න පුළුවන් විදියකට භාවිතා කරන්න පුළුවන් විදියට තමන්ගේ රටවලට අද්දවා ගැනීම හැකියාවක් තියෙනවා. දැන් මේකේ අනිත් පැත්තේ පරමාර්ථය තමයි දැන් මේ වගේ අපිට ලොකු වටිනාකමක් කියන දේපලක් තියෙනවා ලංකාවේ. හරි. නමුත් ඒක අපේ වෙනත් ව්‍යාපාරයකට නැත්තම් අපේ ආයෝජන කටයුත්තකට වැදගත්. නමුත් දැන් මේ කට්ටිය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඒගොල්ලෝ එන්නේ නැහැ. නමුත් ලංකාවේ කාටවත් මේක පාවිච්චි කරන්නත් බෑ. ඉතින් මේක ඒගොල්ලන්ට සල්ලි කරලා ගෙනියන්න බැරි වුණොත් එහෙම මේක අපි මේකට අපි පහසුකම් සලස්සන්නේ නැහැනේ. අන්න ඒ හින්දා තමයි රජය රයිට් ඕගොල්ලන්ගේ ආයෝජනය ඕගොල්ලන්ගේ දේපළ වල වටිනාකමක් තියෙනවා. ඔව් විකුණන්න රුපියල් වලින් ගන්න. නමුත් ඔක්කොම සල්ලි ඕගොල්ලන්ට ගෙනියලා ඔයගොල්ලන්ට එහෙ ජීවත් වෙන්න එහෙම කරන්න පුළුවන් විදියක් නැහැ. මොකද අපිට මේක ඔයගොල්ලන් දන්නවා විදේශ විනිමය කියන්නේ අපේ සීමාකාරී සාධක කියන්නේ අපි ඔයගොල්ලන්ට උදව් කරනවා මේ එතකොට මේකනුත් අපි අපේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට සම්බන්ධයක් තියෙනවා. මොකද මේකේ මලට වෙන කෙනෙක් ආයෝජන කරනවා වෙන කට්ටියට අස්සාවල් දෙන්න පුළුවන් ඒකේ ආයෝජනෙ නිපේම් කරන්න පුළුවන් ඒ වගේ දේවල් කරන්න පුළුවන් හින්ද මේක පහසුකම් සලසලා දීලා තියෙනවා. නමුත් අපි ඒකට ඒකෙන් ලැබෙන සියලුම මුදල් ඉවත් කර ගැනීමේ හැකියාවක් ලබා දෙන්නේ නැහැ. එතකොට අපි මේකෙන් ලබා දෙන්නේ යම්කිසි උපරිම සීමාවකට අදාළව යම්කිසි ඩොලර් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ඩොලර් ලක්ෂ 2ක් විතර ප්‍රමාණයක් මේ විදිහට ඒ කියන්නේ පිටරට අපේ පුරවැසියන්ට පිටරට අපේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට පිටරට මේ ශ්‍රී ලාංකිකයන්ට පිටරට පුරවැසි භාවය ලබාගත් ශ්‍රී ලාංකිකයන්ට
ඒ යම් යම් ආකාරයකට විදේශී විනිමයෙන් යම් ප්‍රමාණයක් ඩොලර් ලක්ෂ දෙකක වගේ ප්‍රමාණයක් උපරිම එකට යටත්ව ඉවත් කර ගැනීමේ අවස්ථාවක් ලබා දෙනවා. මේ ඩොලර් ලක්ෂ දෙක දෙක කියන එක දැන් වෙලාවෙන් වෙලාවට වෙනස් කරන්න පුළුවන්. මොකද අපිට ඩොලර් මදි නම් මේක ලක්ෂයට 50,000 25,000 දක්වා අඩු කරන්න පුළුවන්. හින්ද මේක ඩොලර් ලක්ෂ දෙක කියන එක මේ ලොකුවට පාඩම් කරන්න යන්න එපා. වාගේ උපරිම සීමාවකට යටත්ව ඉවත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. මොකද බැංකුවේ වැඩ කරන කට්ටියට ඒක හරියටම දැනගන්න ඕන කීයක්ද ඉදිරිපත් කරන්නේ. ඒක ඒක මේ ඒක ස්ථිර දෙයක් නෙමෙයි. ඒක වෙනස් වෙන සුළු දෙයක්. හරි. ඔයගොල්ලන්ගේ පෙරමුන් අපි බලන්නේ විභාග පෙරමුන් බලන්න ඒ වගේ වෙනස් වෙනවා. මෙයාගේ මෙයාගේ සීමාවක් තියෙනවද කියලා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන කාරණා. හරි. එතකොට අපි ඔයගලන්ට ඊළඟට අපි දැන් ගත්තොත් එහෙම අපි අවසාන වශයෙන් තවත් ඉගෙන ගන්න තියෙන ගිණුම් වර්ගයක් තමයි තානාපති සේවය සම්බන්ධ ගිණුම්. ඔයගල දන්න අපේ ලංකාවේ වැඩ කරනකොට අපි පිට රටවල් රටවල් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ නේද? එතකොට රටවල් එක්ක සම්බන්ධ වෙනකොට තානාධිපති සම්බන්ධතාවයන් තියෙන්න ඕනේ. එතකොට ඒ තානාධිපති සම්බන්ධ ඒ තානාධිපති කාර්යාලවල වැඩ කරන විදේශීය ජාතිකයන් ඉන්නවා නේද? එතකොට ඒගොල්ලන්ට මේ වගේ රටවල් ඇවිල්ලා වැඩ කරන්න ඒගොල්ලන්ටත් ගිණුම් තියෙන්න බෑ නේද? නැත්තම් කොහොමද මේ ඒගොල්ලන් ගිණුම් මෙහාට මෙහාට මාරු වෙන්නේ නේද? මුදල් අරමුදල් මෙහාට මෙහාට මාරු වෙන්නේ ඒගොල්ලන්ට පහසුකම් සලසන්නේ. මේ සියලුම කාරණා පිළිබඳවන් රජයන් උනන්දු වෙලා වැඩ කටයුතු වෙනවා. ඒකට අවශ්‍ය කරන පහසුකම් තමයි මේ 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 පනත් හදලා ඒ හරහා කරන තියෙන ක්‍රමවේදයන් හරහා අපි පහසුකම් සැලසීම තමයි උත්සාහ කරන්නේ. එහෙම කරොත් තමයි අපිට රටක් විදියට දියුණු වෙන්න පුළුවන් වෙන. මේ ඔක්කොම සීඩ් නීති රීති මේක මේ පනවගෙන මේක දෙන්නේ අරක දෙන්නේ එහෙම ක්‍රම නැති වුණොත් එහෙම රටක් විදියට අපිට ඉස්සරහට යන්න බැරි වෙනවා. නමුත් බහුතරයක් විදියට අපේ රටේ මේ නීති රීති ගොඩක් ඒවා අටලව තියෙනවා. ඒවායින් අපිට ඩොලර් විදේශී විනිමය ඉවත් කර ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ පහසුකම් යම් ආකාරයක සීමා වෙලා තියෙනවා. මොකද අපිට ඩොලර් හිඟයක් තියෙන හින්දා. හරි. නමුත් අපි වෙනත් මේ නිදහස් ආර්ථික යන් තියෙන දියුණු රටවලට ගියාම මේ නීති රීති ගොඩාක් සරලයි. ඒවා ඇත්තට ලොකුවට තද නීති රීති දාන්නේ නැහැ. හරි. ඒකින්ද තමයි ඔයගොල්ලෝ දන්නා යුරෝපා කරේ ගත්තොත් එහෙම යුරෝ වගේ තනි මුදල් ඒකකයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ගත්තොත් ඒ රටවල් ඔක්කොම එකතු පාවිච්චි කරන්න එක ඒතර මේක පහසු වෙන්නේ හා මත යන්න දීලා තියෙනවා. ඉතින් ඒකලන් දියුණු රටවල් හින්දා ඒගොල්ලන්ට ඒ තත්ත්වයන් ඇති කර ගැනීම හැකියාවක් තියෙනවා. හරි. එතකොට විශේෂයෙන්ම මේ ගිරුමේ ප්‍රධාන අරමුණ තමයි විදේශිකයන්ට ඒගොල්ලන්ගේ තානාධිපති සේවයට අදාළ පුද්ගලයන්ට මේ ගිණුම ආරම්භ කිරීම තමයි මේකේ ප්‍රධාන අරමුණ. ඒ වගේම ඒවා අදාළ පාස්පෝර්ට් ඒ වගේම ඒ තානාධිපති කාර්යාලයට ඉදිරිපත් කරපු ඒ රටේ අවශ්‍ය දෙපාර්තමේන්තුවලින් අදාළ රටේ දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා ලැබී ඇති අවසරයන් ඒ වගේම ඒ සඳහා ලබා දීලා තියෙන අනුමැතියන් ඒ සියලුම ලියකියවිලිවල ලියකියවිලි අපේ බැංකුවට ඉදිරිපත් කරන්න ඒගොල්ලොම බැඳිලා ඉන්න. හරි. ඒක තමයි අපි ගත්තොත් එහෙම තානාධිපති කාර්යාලය වල ඒගොල්ලන්ට රුපියල් account එකකුයි ෆොරින් කරන්සි account එකකුයි දෙකක් තියන්න පුළුවන්. මොකද ඔයගොල්ලන්ට පැහැදිලිවම තේරෙනවා ඇති දැන් අපි ඩිප්ලොමැටික් මේ ඒ වගේ තානාධිපති කාර්යාලය වල වැඩ කරන කට්ටියට ඒගොල්ලන්ට සැලරි හම්බෙන්නේ ෆොරින් කරන්සි වලින්. ඒකට ඒක එහෙම වැටෙන්නේ ඒගොල්ලන්ගේ ෆොරින් කරන්සි එක ඩිප්ලොමැටික් ෆොරින් කරන්සි account එකට. හරි. ඒකට ඒගොල්ලන්ට ලංකාවේ ජීවත් වෙන නම් සුපර් මාකට් එකකට ගිහිල්ලා නැත්නම් ඒගොල්ලෝ යම්කිසි විදේශ ලංකාව ඇතුළේ සංචාරය කරන්න ඒ වගේ දේවල් වලට නැත්නම් ඒගොල්ලන්ගේ එදිනෙදා පරිහරණයට යම් යම් වියදම් තියෙනවානේ. ඉස්කෝල වල ළමයි යන්න පුළුවන් ඒ වගේ දේවල් වලට වියදම් කරනවා නම් ඒ වලට රුපියල් ඕනේ. එතකොට ඒ ගිණුම් පවත්වාගෙන යන්න ඩිප්ලොමැටික් රුපිය account එකක් තියෙනවා. ඒක තානාපති සේවය සම්බන්ධ ගිණුම් රුපියල් සහ විදේශ විනිමය යන ගිණුම් දෙආකාරයෙන්ම අපිට පවත්වා ගැනීම හැකියාවක් තියෙනවා. හරි. මම හිතන්නේ අපි ඒ සම්බන්ධයෙන් සියලුම කරුණු එතකොට මේ ගිණුම් වලට අදාළව බැර වෙන්නේ විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ වේතනයන් මගේ ඒවා බැර වෙනවා. ඒගොල්ලන් හර වෙන්නේ ඒගොල්ලන් ඒවා බැර වෙන්නේ විදේශ විනිමයෙන් හර වෙනකොට රුපියල් වලින් මේ මුදල් ඉවත් කර ගැනීම හැකියාවක් තියෙනවා ඒගොල්ලන්ගේ සාමාන්‍ය ගනුදෙනු වලට.
පැහැදිලි කියලා මම හිතනවා. හරි. එන ඉදිරියට. එතකොට මේවත් මේ එකත් මේ මේ කියනොත් ඉස්සලම වගේම චෙක් කරපත් රහිත ජංගම ගේම් තියෙන පුළුවන් ඉතිරි කිරින් විදින් පුළුවන් තුර සිර තැන්පතු ඉතිරි කිරින් බිනුම් මොනම එකක් තියෙන පුළුවන් තනියෝ බද්ද ලෙස මේ ගිනුම් පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා හරි මේ වලට ATM කාඩ් දෙන්න පුළුවන් මේ වගේ මොනම දෙයක් ඒ බැංකුවත් එක්ක එකතු වෙලා ඒ වගේ දේවල් කතා කරගෙන යන්න පුළුවන් රයිට් ඊට පස්සේ හරි එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා මේ නව විදේශ විනිමය ගිණුම් පනතට අනුව කොහොමද අපේ විදේශ විනිමය ගිණුම් පරිවර්තනය වෙලා තියෙන්නේ කියලා. දැන් කොහොමද ඒවා හඳුනා ගන්න කියලා අපි සාකච්ඡා කරා. නමුත් ඔයගොල්ලන්ට පොඩි තාමත් අර පරණ සහ අලුත් කියන වෙනස සමහර තැන්වල තියෙනවා. එතකොට දැන් මේ පුද්ගලික විදේශ විනිමය ගිණුම කියන එක පරණ ක්‍රමයෙන් නැත්නම් අපි කියවනේ NRFC RFC කියලා තිබුණා කියලා ගිණුම් ಜಾති. ඒවා එක බැලුවම මොන වගේ ගිණුම්ද මේ PFC යටතේදම වැටිලා තියෙන කියන එක පොඩි දල අදහසක් දෙන්න තමයි ඔයගලන්ට මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. පරණ විදියට කිව්වොත් අනේවාසික විදේශී මිනිම ගිණුම් NRFC ඒ වගේම නේවාසික විදේශී මිනිම ගිණුම් RFC ඊට පස්සේ නේවාසික විජාතිය විදේශී මිනිම ගිණුම් කියලා ජාතියක් තිබුණා. අනේවාසික විජාතිය විදේශී මිනිම ගිණුම් කියලා ජාතියක් තිබුණා. මේ සියල්ලම අද වර්ගීකරණයට අනුව සරලයි පුද්ගලික විදේශ විනිමය ගිණුම් කියලා තමයි අපි දැන් අද අලුත් පනතන අනුව ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි ව්‍යාපාර විදේශ විනිමය ගිණුම් විදියට දැන් ක්‍රියාත්මක වෙන ගිණුම් මේ ඉස්සර තිබිච්ච ගිණුම් කීප වර්ගයක් තිබුණා. එකක් තමයි විදේශ විනිමය උපයන්නන්ගේ ගිණුම්. ඒ කියන්නේ foreign exchange earners accounts. ඒ කියන්නේ විදේශ විනිමයෙන් උපයන්නන්ගේ ගිණුම් කියලා වෙනම ජාතියක් තිබුණා. හරි. එතකොට රටතුළ ප්‍රේෂණයේ බෙදා හරින්නන්ගේ ගිණුම්. ඒ inward remittance distribution account එක අපිට රටට remittances එවන කණ්ඩායම් වල අපි remittances එවන කණ්ඩායම් වලට වෙනමම ගිණුම් ජාතියක් තිබුණා. ඒ වගේම විදේශීය නාවික සහ ගුවන් ඒජන්තවරුන් අපි දන්නවා දේශීය අපේ ශ්‍රී ලංකන් එයාලයින්ස් වලට අමතරව විදත් විදේශීය ගුවන් සේවාවන් තියෙනවා නේද? අපි ගත්ත එමිරේට්ස් වෙන්න පුළුවන් ඉන්ඩියන් එයාලයින්ස් වෙන්න පුළුවන් නේද තව මොනවද කැතේ පැසිෆික් වෙන්න පුළුවන් එයාපෝර්ට් එකට ගියා මොන්ටර එයාලයින් තියෙනවනේ ඒ වගේ ලංකාවේ ගිය නියෝජිත ආයතන තියෙන ඒගොල්ලන්ට කරන්න වෙනම ගිණුම් ජාතියක් තිබුණා ඒ වගේම ලංකාවේ ෂිපින් ඒජන්ට්ස්ලත් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ගොඩක් ෂිපින් ඒජන්ට්ස් තියෙනවා ග්‍රීන් කියලා තියෙනවා මැක්ලරන්ස් කියලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවනේ නැව් වලට එන කන්ටේනර් වල ගහලා තියෙනවා මෙතන ෂිපින් ලයින්ස් තොට ඒ වගේ නෙව් සාමාන්‍ය වල ඒජන්තවරුන්ට වෙනම ගිණුම් ජාති. මේ ඔක්කොම ගිණුම් ටික අද සරලයි විදේශ විනිමය ගිණුම් කියලා තමයි හඳුන්වන්නේ. හරි. එතකොට අපි මේ විදේශ විනිමය ගිණුම් වලදී අපි ඒවා ඒවලට අදාළව ගිණුම් ආරම්භ කරනකොට මොන වගේ ඊයකවිලද ඉදිරිපත් කරන්න ඕන කියලා අපි සාකච්ඡා කරා. ඊට පස්සේ ඒ වගේම දැන් ඉන්වර්ඩ් ඉන්වෙස්ට්මන්ට් account නැත්නම් ආගම්‍ය විදේශ විනිමය ගිණුම් වලට අපි ඉස්සලන් පාවිතා කරපු ගිණුම් ජාතිය තමයි සුරකම් ආයෝජන ගිණුම් securities investment accounts හරි ගොඩක් වෙලාවට විදේශිකයන් ලංකාවේ ඔයගොල්ලෝ දන්නවා බැඳුම් කරවල විදේශ විනිමයෙන් තියෙන නිකුත් කරන බැඳුම් කරවල ආයෝජනය කරන්න යොදාගත්තේ securities investment account කියන එක හරි නමුත් ඒ account එකත් අද භාවිතා කරන නම තමයි inward investment account කියලා. හරි. ඊට පස්සේ අපි අනේවාසික රුපියල් ගිණුම අපි capital transaction රුපියල් නැත්නම් ප්‍රාග්ධන රුපියල් ගිණුම කියන එක ප්‍රාග්ධන ගණන් රුපියල් ගිණුම කියන එකට ඉස්සෙල්ලා අපි භාවිතා කරලා තියෙන්නේ අනේවාසික රුපියල් ගිණුම කියලා. non resident rupee accounts කියලා. හරි. ඒ කියන්නේ පිටරට අපේ ලංකාවේ ජීවත් වෙන්නේ නැති කණ්ඩායම් වලට රුපියල් ගිණුම් භාවිතා කරන්නේ අද එක ක්‍රමයක් තමයි භාවිතා කරන්නේ ඒ කැපිටල් ට්‍රාන්සැක්ෂන් රුපියල් account
නැත්නම් ප්‍රාග්ධන ගන්ධනු රුපියල් ගිණුම් කියන එක තමයි දැන් භාවිතා කරන්නේ. ඒකට කලින් භාවිතා කරපු නම තමයි අපි අනේවාසික රුපියල් ගිණුම් කියලා භාවිතා කරලා තියෙන්නේ. හරි. මතක තියාගන්න මේක අපි වගුවේ ඇතුලේ තියෙන්නේ පරණ නම. ඉතින් මේ ඕනම විදේශ මිනුමක ගිණුමකට තැන්පත් කළායින් පස්සේ බැංකු පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ගේවීම් පේම් තුළින් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ඕනම එකකට ක්‍රෙඩිට් වුණාම බැංකු පද්ධතිය හරහා විතරයි ඒ ගිණුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රෙඩිට් කරන්න පුළුවන් එයාගේ අනුමැතිය අනුව එළියට ගෙනියන්න පුළුවන්. අපි ඒක ගැන ඩෙබිට් කරන්න පුළුවන් මොනවද ක්‍රෙඩිට් කරන්න පුළුවන් මොනවද කියලා දීර්ඝ වශයෙන් යම් සැකෙමින් වුණත් යම් දීර්ඝව සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තවත් ගිණුම් වර්ගයක් තියෙනවා බැංකු වලටම විශේෂිත වූ ගන්නේ ගිණුම්. හරි. ඒකට අපි බැංකු අනිවාර්යයෙන්ම විදේශ විනිමය ණය ලබා ගැනීම හැකියාවක් උනත් බැංකු වලට තියෙනවා. හරි. වාණිජ බැංකු වලට ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට විදේශ විනිමයෙන් ගනුදෙනු කරන්න වෙනවනේ ඕන වෙලාවට. හරි. ඒකට ඒ අවශ්‍ය කරන ගනුදෙනුට අවශ්‍ය කරන මුදල් විදේශ විනිමය ණයත් විජුවල් වෙනත් විදේශ බැංකු වලින් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒගොල්ලන් පත්තරේ බලනවත් එක එක බැංකු ඩොලර් මිලියන 150 මේ ඇමරිකාවේ බැංකු වලින් ගත්තා. තවත් චීන බැංකු වලින් ගත්තා. ඒ වගේ කියලා ඕනතරම් පත්තරේ ලොකුවට දැන්වීම් දානවා අර බැංකු. එතකොට ඒ හැකියාව ලබා දෙය තියෙන්නේ ඒ සඳහා ඒ ක්‍රියාත්මක වීම සඳහා බැංකු වලටත් යම් ගිණුම් වර්ගයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක අපිට බාහිර වාණිජ ණය බාහිර වාණිජ ණය ගිණුම් කියලා જાතියක් තමයි ඒ බැංකු වලට ලබා දීලා තියෙන ගිණුම් જાතිය. අපි ඒකට විශේෂයෙන් කියනවා ඉංග්‍රීසියෙන් external commercial borrowing account. external commercial borrowing account එකට අපි සිංහලෙන් කියනවා බාහිර වාණිජ ණය ගිණුම්. හරි. බාහිර වාණිජ ණය ගිණුම්. මේකත් එක්තරා ගිණුම් જાතියක්. මේවා නමුත් සීමා වෙලා තියෙන්නේ වාණිජ බැංකුවේ තමයි මේ ගිණුම් වාණිජ බැංකු අතර තමයි වාණිජ බැංකුවේ විතරයි මේක ගිණුම් වර්ගය තියෙන්නේ. අපි ඒක පුද්ගලයන්ට ආරම්භ කරන ගිණුමක් නෙවෙයි වාණිජ බැංකුවලට ආරම්භ කරන ගිණුමක්. එතකොට මෙහරා විදේශීය ගනුදෙනු පිටරට මෙහාට පහසුවෙන් සිදු වීම ඔයගොල්ලෝ දන්න අපි නොස්ට්‍රෝවස් හරහානේ අපේ පිටරට බැංකුත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒ සඳහා මම හිතන්නේ ඔයගොල්ලන්ට ඔය ඉගෙන ගත්ත විදිහට ඔස්ට්‍රෝ නොස්ට්‍රෝ කියන්නේ මොනවද කියලා අපි ඉගෙන ගත්තා. ඒ නොස්ට්‍රෝ වොස්ට්‍රෝ ගිණුමර නොස්ට්‍රෝ කියන්නේ අපේ මුදල් පිටරට තියෙන එක. වොස්ට්‍රෝ කියන්නේ ඒගොල්ලන් මුදල් අපේ මෙහි තියෙන මුදල්. මෙහි තියෙන්නේ දේශීය මුදලින් අපේ මුදල් එහි තියෙන්නේ විදේශීය මුදල්. නේද? අපි ඒක ඉගෙන ගත්තානේ. ඉතින් ඒ කරුණ ඒ ගනුදෙනු සිදු වෙන්නේ නොස්ට්‍රෝ වොස්ට්‍රෝ කවුන්සර. නමුත් අපිට ඒකට විශේෂිත වූ ගිණුම තමයි කිව්වේ බාහිර වාණිජ ණය ගිණුම කියලා අපි හඳුන්වන්නේ. ඒක ක්‍රියාකාරමක් විදිහට ඔයගොල්ලන්ට මම හිතන්නේ PFC BSC IAA OE ගිනුම් ආරම්භ කිරීම සුසුකම් පුද්ගලයන් නම් කරන්න. අපි ඒක ඉගෙන ගත්තා. ඒ වල සුසුකම් විතරක් නෙමෙයි මොනවද අවශ්‍ය කරන ලියකියවිලි, ඒවා මොනවද බැර කරන්න පුළුවන්, මොනවද ඒවායි හර කරන්න පුළුවන් කියලා පැහැදිලිව ඔයගොල්ලෝ මේ සැකෙවීම දැනගෙන ඉන්න ඕනේ මේකත් එක්ක. හරි. ඊට පස්සේ අපි විදේශ විනිමය ප්‍රේෂණය පිළිබඳවත් මම විනාඩියක් දෙන්න පොඩ්ඩක් වතුටක් බලමු තව මොනවා හරි ගැටලු තියෙනවද කියලා. අපි ඒකත් එක්කම ගිණුම් පිළිබඳව අපි සාකච්ඡාව එතනින් ඉවර වෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. විදේශ විනිමය ප්‍රේෂණය තමයි අපි යන්නේ. මේ රෙමිටන්සස් කියලා අහලා තියෙන එක එක බැංක වලට රෙමිටන්සස් කියලා මේ ඔයාලා අහලා ඇති. පිටරට වැඩ කරන ජනතාවගෙන් අපිට මුදල් ඒගොල්ලන් විදේශ විනිමය ලංකාවට එන ක්‍රමවේදය තමයි අපි ප්‍රේෂණය කියලා කියන්නේ. ඒකත් ඒ සඳහාත් මම හිතන්නේ වාණිජ බැංකු ඉතාමත් ක්‍රියාශීලී ක්‍රියාදාමයක් මේ යොදනවා. හරි. ලංකාවේ කාට හරි කියන්න පුළුවන්ද සාමාන්‍ය දැනීමෙන් කොහොමද ලංකාවේ ප්‍රේෂණ තත්ත්වයන්ට මේ කොවිඩ් එකෙන් පස්සේ ප්‍රේෂණයන් වල වැඩිවීමක් සිදු වෙලා තියෙනවද? අඩුවීමක් සිදු වෙලා තියෙනවද කියලා කාටද කියන්න පුළුවන්ද? එකත් එක්කම එහෙමද මොකයි
කිව්වනම් අඩු හෝ වැඩි ඒකට හේතු කියන්න පුළුවන්. අඩුවීමක් කියලා ඉල්හාම් ජයලත් කියන මොකද හේතුව කියලා කියන්න පුළුවන්. හොඳට මම කාටර් කියන්න පුළුවන් දැනට බැංකුවල තියෙන ඩොලර් වලට විදේශ විනිමය අනුපාතිකය කියද විකුණු බැංකුවල ක්‍රියාත්මක වෙන උගලන්ට ෂීට් රේට් එනවා ඇතිනේ උදේට බැංකුවල වැඩ කරන කට්ටියට කියද විදේශ නැත්නම් රූපවාහිනී නාලිකාවල මන්දගා තියෙන දකුණු පැත්තේ හැම පැත්තෙම විදේ අද විදේශ විනිමය අනුපාතික කියලා වැටෙන කියද ඩොලර් එකේ විදේශ විනිමය එකුණුම් අනුපාතය සම්මත අනුපාතය බැංකුවලට මහ බැංකුවේ නියම නියම කළ තියෙන 203යි. හරි. නමුත් ඇත්තටම වටිනාකම අපි දන්නවනේ මේ අපි ඉස්සෙල්ලා කතා කරන්නේ කොහොමද විදේශ විනිමය තීරණය වෙන්නේ කියලා නේද? රටේ මේ උද්ධමනය බැලන්ස් වෙළඳ ශේෂය ඩොලර් වලට තියෙන හිල්ලුම සැපයුම අනාගතයේ පොලි අනුපාතිකේ කොහොමද වෙනස් වෙන්නේ යන්නේ වගේ කරුණු කීපයක් බලපානවානේ. ඒතර ඒ කරුණු ඔක්කොම බලුවම ලංකාවේ ඇත්තටම විදේශ විනිමය ඩොලර් එක විවෘත වෙන පොලේ විවෘත يعني එහෙම නීතියක් දැම්මේ නැත්නම් 203ට විකුණපන් කියලා මේක ඇත්තටම මේ පාවෙන තත්ත්වෙ තිබුණා නම් සාමාන්‍යයෙන් 225 30ට තමයි ඩොලර් එක යන්න ඕනේ. එහෙම එහෙම ගියා නම් වෙනත් අතුරු ප්‍රශ්න රජයට බලපානවා. මොකද එතකොට අපි පෙට්‍රල් ඩීසල් ගන්න ඩොලර් වලින් එතකොට මේක ගියා නම් ඒවා වැඩි කරන්න වෙනවා. එතකොට ඒක වෙනමම රටේ මේ පරිභෝජනයේදී වෙනත් ආනයන තියෙනවා, ණය ගෙවන්න තියෙනවා. ඒ වගේ දේවල් වලට වෙනමම ආර්ථික වෙන ප්‍රශ්න එන්න පුළුවන්. ඒ හින්දා මේක 203 තියන්න කියලා තමයි මහ බැංකුව නියෝග කරලා තියෙන්නේ. එතකොට ඇත්ත වටිනාකම මිනිස්සු ඔක්කොම දන්නවා. අපනයනය කරන කට්ටිය ඔක්කොම දන්නවා ඇත්ත වටිනාකම. ඔව් මට මේක තිබුණා නම් 230 විකුණන්න තිබුණා. මම 200ට විකුණන්නේ. හරි. ඒ වගේම තමයි පිටරට මිනිස්සු රුවම අමාරුවෙන් හම්බ කරලා ඩොලර් ටිකක් හම්බ කරගත්ත පස්සේ මේගොල්ලෝ කියනවා ඇත්ත 230ක් ගන්න පුළුවන් මට. ඔයගොල්ලෝ කියනවා මේ බැංකුව 203ට දෙන්න කියලා. එහෙම කරන්න. ඒගොල්ලෝ කැමති නෑනේ. ඒතකොට ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? වෙනත් ක්‍රම තියෙනවා. මේ රට රටවල උන්ඩියල් කියලා තියෙනවා. එක එක ක්‍රම තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ ක්‍රමේදී කරන්නේ ඒ පැත්තේ ඉන්න නියෝජිතයෝ මේ පැත්තේ ඉන්න නියෝජිතයෝ ඒ පැත්තේ කෙනාට ඩොලර් ටික තියෙනවා මේ පැත්තේ ඉන්න එකනා ඒගොල්ලෝ රුපියල් වලින් ඒ අදාළ තමන්ගේ ගෙදර ඉන්න හුදෙකියට තමන්ගේ මුදල් වලින් රුපියල් වලින් දෙනවා. ඒතකොට ඒ ක්‍රමය හරහා ඒ කියන්නේ නිල නොවන ක්‍රමයක් කරා ඩොලර් මාරු වෙනවා. හරි. එතකොට කවදාවත් අර අර පැත්තේ ඉන්න මිනිහයාට අර ඔය කියන 225 තියෙද අනිවාර්යයෙන්ම ලැබෙනවා. හරි. එතකොට මේ ඩොලර් ටික යන්නේ විශේෂයෙන්ම අර වෙනත් නිල නොවන ක්‍රමයකට. එතකොට බැංකු පද්ධතිය හරහා යන එන මුදල් ප්‍රමාණය ප්‍රේෂණ ප්‍රමාණයෙන් අඩුලා තියෙනවා. ඒක තමයි ඔය අඩුවීමක් කියලා අපි හඳුනාගෙන තියෙන්නේ. ඇත්තටම ගිය අවුරුද්දට සාපේක්ෂව 50ත් 60කට වගේ අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රේෂණය සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 7.5ක් විතර ඩොලර් බිලියන 7.5ක් විතර කියනවා මේ ප්‍රේෂණයන්. නමුත් ඒක බිලියන භාගයකට කියන්නේ 4ට වගේ 3.5-4 දක්වා මේ රටේ අඩුවේ කියන එක මේ පූර්වකථනය කරලා තියෙනවා. මේකත් ඒකත් එක හේතුවක් මේ අපේ දැන් තියෙන ආර්ථික අවපාතයට. මොකද අපිට ණය ගෙවන්න තියෙනවා, ඒකට අවශ්‍ය කරන අපිට විදේශ විනිමය නැති වෙනවා. ඒ හින්දා ඒ අර ආනයනයට ආනයනය අනම්ම හිර වෙනවා. ඒ අර අපිට පොහොර ටික ගෙන්න ගන්නත් බෑ. ඒ වගේ ලොකක් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හරි. එතකොට ඔක තමයි තත්ත්වය. එතකොට අපි දැන් අපි විදේශ ප්‍රේෂණය ගැන සාකච්ඡා කරගෙන ඉන්නේ. එතකොට විදේශ විනිමය ප්‍රේෂණය යටතේ ඔයගලන්ට සාමාන්‍යයෙන් බැංකු අතර විදේශ විනිමය ප්‍රේෂණය සිදු වෙන්නේ අපි ඒ ක්‍රමයට කියන වයර් ට්‍රාන්ස්ෆර් එක කරා තමයි. හරි.
ඇත්තට බැංකුවක් බැංකුවක් කරා අපි කියවනේ අර ඉලෙක්ට්‍රොනික ට්‍රාන්ස්ෆර් ක්‍රමයක් තියෙනවා. ඒතර ඒක බැංකු බැංකු අතර සිදු වෙන්නේ වයර් ට්‍රාන්ස්ෆර් එක කරා. හරි? එතකොට ඔගොල්ලෝ දන්නවා මැද පෙරදිග ලංකාවේ ගත්ත කට්ටිය ගත්තොත් එම යම් විශාල ප්‍රමාණයක් වැඩ කරනවා. අපි ඉන්දියාව වගේ රටක් ගත්තොත් එම කොච්චර ප්‍රමාණයක් රටවල් කීයක වැඩ කරනවා. හරි? ඒ වගේම වෙන වෙන රටවල් ගත්තත් ඒ වෙන වෙන රටවල් ලොකු ප්‍රමාණයක් වැඩ කරනවා. එතකොට බැංකු අතර මේ වගේ හැම එක්කෙනාම ගිහිල්ලා වයර් ට්‍රාන්ස්ෆර් දාන්න ගියා නම් එහෙම ඒක ලොකු වියදම් අධික ක්‍රියාවලියක් වෙනවා. හරි? කොහොමත් බැංකු අතර මේ වයර් ට්‍රාන්ස්ෆර් එකක් කරනවා නම් විදේශ විනිමය ඒ අදාළ රටට ට්‍රාන්ස්ෆර් කරන්න ඒක ටිකක් වියදම්කාරී පිරිවැයම් වැඩි ක්‍රමවේදයක් විදිහට තමයි හඳුනගන්න තියෙන්නේ. හරි? නමුත් ඒක සඳහා වෙනත් ක්‍රමවේදයක් ඇත්තටම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ සඳහා හෝමාරු මධ්‍යස්ථාන හරහා තමයි මේ වගේ විදේශ විනිමය ප්‍රේෂණයන් සිදු වෙනවා. ඒකෙදි හෝමාරු මධ්‍යස්ථාන හරහා සිදු වෙනවා කියන්නේ මොකද්ද කියලා අපි සාකච්ඡා කරොත් මේකෙත් අපි ඔයගලන්ට මම කෙටියෙන් විස්තර කරන්න ටික ඔයගලන්ට පුළුවන් විදිහකට සටහනක් දාගන්න. හෝමාරු මධ්‍යස්ථාන ගැන අපි දැන් ගත්තොත් එහෙම දුබායි වල නැත්තම් මැද පෙරදිග හෝමාරු මධ්‍යස්ථාන බහුලව විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ හෝමාරු මධ්‍යස්ථානවල අපේ බැංකුවේ අපේ බැංකුව රටේ දේශීය බැංකුවල නියෝජිත වරුන් ඉන්නවා. හරි? එතකොට පිටරට ඉන්න කියන්නේ ඩුබායි වල නැත්තම් මැද පෙරදිග හෝමාරු මධ්‍යස්ථානවල කියන්නේ ඩොලර් රුපියන කණ්ඩායම් ගිහිල්ලා එතනට ගිහිල්ලා ඒ හෝමාරු මධ්‍යස්ථානවලට ගියොත් මට මේ රටට මට මෙච්චරක් ඩොලර් 1000ක් යවන්න ඕනේ කියලා ඒ සඳහා අවශ්‍ය කරන ඒ කටයුතු සලසන නියෝජිත මහත්වරුන් ඉන්නවා. සම්පත් බැංකුවේ නියෝජිත ඉන්නවා. තව අපි ගත්ත බැංකු සෙමිනේක නියෝජිත ඉන්නවා. HMB එක නියෝජිත ඉන්නවා. ඔය හරහා අපි උදාහරණ විදියට අපි ගත්ත තියෙන හෝමාරු මධ්‍යස්ථාන ඔය අපි ගත්ත එක එක බැංකුවලට ඒ හෝමාරු මධ්‍යස්ථාන සම්බන්ධයෙන් වෙන වෙන කණ්ඩායම් ඉන්නවා. හරි? Western Union. හරි? RIA කියලා ඉන්නවා. West MoneyGram කියලා ඉන්නවා. මේ ඔක්කොම හෝමාරු මධ්‍යස්ථාන ව්‍යාපාර. ඉතින් ඒක මේ මධ්‍යස්ථානවල ව්‍යාපාර විශාල වශයෙන් බහුලව මැද පෙරදිග සහ වෙනත් රටවල තියෙනවා. එතකොට මේ අපේ බැංකුව අපි සම්පත් බැංකුව ගත්තොත් එහෙම MoneyGram නම් ඒගොල්ලෝ ගාව තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට තියෙන්නේ මේ හෝමාරු මධ්‍යස්ථානත් එක්ක ඒගොල්ලෝ පද්ධතියීමේ වශයෙන් ඒගොල්ලන්ගේ සිස්ටම් එක ඒගොල්ලන් එක්ක බෙදා ගන්න. එතකොට අර ගන්දිනු කරුවෙක් ආවොත් එහෙම මම සම්පත් බැංකුවේ මේ ගිරවුල බ්‍රාන්ච් එකට සල්ලි යවන්න ඕනේ කිව්වොත් තග්ගාල එතන නියෝජ්‍ය මාත්‍යා සම්පත් බැංකුවට තරහා ඒ අදාළ කිරුමට සල්ලි යවන්න මාරු කරන්න ක්‍රමවේදය හදලා දෙනවා. හරි? එතකොට මේ වගේ එක එක බැංකුවලට මේ ගිවිසුම්ගත වෙච්ච හෝමාරු මධ්‍යස්ථාන තියෙනවා. ඒවා තමයි ඔය RIA, MoneyGram, නැත්නම් Western Union කියලා අපි කියන්නේ. එතකොට ඒ හෝමාරු මධ්‍යස්ථානත් එක්ක ඒ නියෝජිත බැංකුවේ නියෝජිතයන් හරහා පද්ධතිමය වශයෙන් සිස්ටම් වලින් එකතු වෙනවා. ඒතර ඒ හරහා තමයි මේ ගන්දනු ෂණිකව ඒ අදාළ පුද්ගලයන්ට ලැබෙන ආකාරයට ගිවීම් පියවීම් පද්ධති හරහා සම්බන්ධ වීම හරහා තමයි මේ ඒ පහසුකම සැලසීම හරහා තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන පහසු. මේ ක්‍රමය හරහා එතකොට මේකේ අවශ්‍ය කරන අලෙවි කරන කටයුතු ඔක්කොම කරන්නේ හෝමාරු මධ්‍යස්ථානය. එතකොට අපි වෙස්ටර්න් යූනියන් එකේ කොච්චරක් අලෙවි කරන කටයුතු අපි මේක මේ සම්පත් බැංකුව ඔක්කොම සම්බන්ධලා කරනවා කියලා ඒ ප්‍රචාරය කරනවා. එතකොට ඒ හෝමාරු මධ්‍යස්ථාන වෙත අපි වැඩ කරන කට්ටිය යනවා. එතකොට එයාට කොහෙටද යවන්න ඕන කියලා කිව්වම එයා අවශ්‍ය කරන තොරතුරු ගිණුම් තොරතුරු ඒවට දුන්නම ඒ අදාළ ගිණුම් වලට යවනවා. ඒක තමයි මේකේ ක්‍රමවේදය. හරි? එතකොට දැන් වයර් ට්‍රාන්ස්ෆර් එකක් සහ මේකේ ඇතිර වෙනස තමයි වයර් ට්‍රාන්ස්ෆර් එකක් කරා බැංකු විදේශීය බිනු බැංකුවත් එක්ක එකතු වෙලා මේක කරන්න ඕන. එතකොට එක ගනුදෙනුවක් සඳහා ලොකු පිරිවැයක් ගන්න. ඉතින් මේ වගේ එක්ස්චේන්ජ් හවුස් හරහා කරනකොට ලොකු ගනුදෙනුකාර කණ්ඩායමක් එනවනේ. එතකොට මේ ඒගොල්ලන්ට එක ගනුදෙනුවක් සඳහා වැය කරන්න ඕනේ. මේ සිස්ටම් කොච්චර එදුව මේ ලොකු පිරිවැයක් නේ, අනුකූලතා පිරිවැය අඩේ. හරි? අපි ස්කේල් ඔෆ් ඉකොනොමීස් කියලා දෙනවා. ගොඩාක් ව්‍යාපාර මේ පරිමාවක් තියෙන හින්දා ඒක පහසුවෙන් කිරීමේ හැකියාවක් තියෙනවා. හරි? බැංකුවලට ඒ කාර්ය තනියම කරන්න ගියොත් ඒගොල්ලන්ගේ පිරිවැය වැඩි. එහෙනම් තමයි වයර් ට්‍රාන්ස්ෆර් වල ගන්න වැඩි
තෝමාන මධ්‍යස්ථාන හරහා කරනකොට ඒකේ යම් ආකාරයකට පිරිවැය අඩු. හරි. එතකොට මේක තමයි අපි දැන් මම කියපු ක්‍රමය තමයි ක්‍රමවේදී විදිහට අපිට මේ කරගන්න පුළුවන්. නමුත් මේකේ සරලව ගත්තොත් එහෙම අභියෝග තියෙනවා. ඉතින් මේ වගේ ගිණුම් වලින් මුදල් එවනකොට කොහෙන්ද ආවේ කින්ද මන්ද අරමුණ මොකද්ද කොහෙද ප්‍රවේය කියලා හොයාගන්න එක යම් අභියෝගයක් වෙන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා මුදල් විශුද්ධීකරණය ඒ වගේ අභියෝගයන් වලට නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණය වගේ දේවල් වලට ලක් වෙන්න පුළුවන්. එතකොට බැංකුවක් ක්‍රියාත්මක කරනකොට මේ කොහෙන්ද මේ මුදල් වල කොහෙන්ද ආවේ කියන එක ඒ රෙකෝඩ් එක මම කියන්නේ හොමාරු මධ්‍යස්ථානයක් එක්ක හරහා ගන්දිනු කරත් ඒ ඒ ප්‍රමාණ ඒ කොච්චර ගන්දිනු වල විශාලත්වය වැඩි වෙනකොට ඒ පිළිබඳව යම් ආකාරයක අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ඒ ගිණුම් වලට එනවා නම් ලොකු ගන්දිනු ඒ පිළිබඳව වාර්තා කිරීමක් සහ ඒ ගන්දිනු පිළිබඳව සුපරීක්ෂාකාරීවෙන් කටයුතු කරන පද්ධතියක් බැංකු සතු වෙනවා. මේ විදිහට මේ බැංකුව ඇතුලේ තමන්ගේ ක්‍රමවේදය හදාගෙන ඒ මුදල් විශුද්ධීකරණය වැනි කටයුතු වලට යෙදෙන්නේ නැතුව එහෙම ක්‍රමවේදය පවත්වාගෙන යාම ඒ පිළිබඳව තමන්ගේ නිරන්තරයෙන් සුපරීක්ෂාකාරී පරීක්ෂණ පරීක්ෂණය සහ සුපරීක්ෂාකාරීව සිටීම බැංකුවකට අභියෝගයක් වෙන්න පුළුවන්. හරි. ඒ අභියෝගය මේ සඳහා බැංකුව අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් කරනවා වගේම ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු යොදන්න ඕනේ. නැති වුණොත් මුදල් විශුද්ධීකරණය වගේ කටයුතු වලට ඒගොල්ලෝ වැරදිකරු වුණොත් ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයන් තිබුණ නැත්නම් ඒවා වළක්වා ගන්න ත්‍රස්තවාදී මූල්‍යකරණ සහ මුදල් විශුද්ධීකරණ බැංකුව ඒ සඳහා වැරදිකරුවන් වෙනවා. ඒක අවශ්‍ය කරන සේවක පිරිස් ඒ අවශ්‍ය කරන පද්ධති වල ආයෝජනයන් කරලා මේ වගේ ව්‍යාපාර වල යෙදෙනවා නම් ආයෝජනය කරලා ඒ අවශ්‍ය කරන තත්ත්වයන් නොපිරෙලා ඉෂ්ට කිරීම හිතන්නේ බැංකු වලට පවතින වැදගත් කාර්ය භාරයක්. ඒවත් එක්කම දැන් මේ ගනුදෙනුත් එක්ක ඔයගොල්ලෝ දන්නවා මේ විදේශ විනිමය මේ වලින් ගනුදෙනු කරනකොට අපේ මේ මධ්‍යස්ථාන හරි වෙනත් බැංකු වලින් හරි ඔයගොල්ලන් පේනවා මේ විදේශ විනිමය තමයි බැංකුවට හම්බෙන්නේ නේද? දැන් අපිට අපේ රටට අවශ්‍ය කරන විදේශ විනිමය අපි හම්බ කරලා ඩොලර් 1000ක් නම් ඩොලර් 1000 තමයි අපිට අපේ බැංකුවට හම්බෙන්නේ. ඒක ඊට පස්සේ රජයේ සම්පතක් වෙනවා. නමුත් බැංකුවට නිසන හම්බෙන්නේ. ඒතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගනුදෙනු කරන්නත් අපි ආනයන කටයුතුවලදී ආනයනකරුගේ බැංකුව හරහා ඒ ආනයනකරුගේ අපනයනකරුට ගෙවන්න ඕනේ සමහරලාට අවශ්‍ය කරන විදේශ විනිමය මේ වගේ රෙමිටන්ස් වලින් ප්‍රේෂණයෙන් ඒගොල්ලෝ එකතු කර ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු වලට යොදා ගන්න පුළුවන් තේරුණාද? එතකොට මේක ප්‍රේෂණය කියන්නේ බැංකුවට ලොකු මේ වාසියක්. එතකොට මොකද ඒගොල්ලන්ට අවශ්‍ය කරන විදේශ විනිමය එකතු කරගන්නේ ක්‍රමවේදයක් විදිහට භාවිත කරන්න පුළුවන්. හරි. එතකොට ආනයන කටයුතු වල අවශ්‍ය කරන විදේශ විනිමය මේ හරහා යොදවා ගැනීම හැකියාවක් තියෙනවා. වෙනත් එහෙම නැති වුණොත් එහෙම ඒගොල්ලන්ට මේ විදේශ විනිමය උපයීමේ නැත්නම් ලබා ගැනීමේ අවශ්‍ය කරන ගනුදෙනු ආනයන කටයුතු වලට අවශ්‍ය කරන විදේශ විනිමය අන්තර් බැංකු වලින්ද පොලෙන් හරි නැත්නම් වෙනත් ක්‍රමවේදකින් හරි ඒ විදේශ විනිමය නැත්නම් අපිට ඒ ගිණුම් වල තැන්පත් කරන කට්ටියකින් හරි ඒ වගේ ක්‍රමවේදයක් තියෙනවනේ විදේශ විනිමය බැංකුවට ගලায়. එහෙම නැති වුණොත් ඒගොල්ලන්ට වාණිජ බැංකුවක් විදිහට ක්‍රියාත්මක කරන්න අන්තර්ජාතික වෙළඳාමේ දෙන්න ඕනේ. එතකොට ඒවා කරන්න යවේ සුලභව මේ ගනුදෙනු මේ එහා මෙහා යන ක්‍රමවේදයක් තියෙනවා. මුදල් විදේශ විනිමය වුණත් එහා මෙහා යන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒ සඳහා විශේෂ අවස්ථාවක් තියෙනවා විදේශ ප්‍රේෂණය කටයුතු වල යන බැංකුවලට මේක අවස්ථාවක්. ඒ වගේම මෙහත් ගනුදෙනුකාර කණ්ඩායමක් මේ හරහා එකතු වෙනවා. මොකද මේ කණ්ඩායම අපේ ගිණුම් වලට තමයි ඒගොල්ලෝ මුදල් එකතු කරන්නේ. මේ කවයට කාටද මේ ගිණුම් වෙන්නේ, කොච්චර ගිණුම් එනවද, ඒ වගේ දැන් විදේශ විනිමය ගිණුම් වලට ඇත්තටම ණය ලබා දෙන ක්‍රමවේදයකුත් තියෙනවා. විදේශ විනිමයෙන් මේ විදිහට රැකියාව කළා මේ ගිණුම් වලට දිවන අපේ විදේශ මේ ශ්‍රමිකයන්ට රට විරුව කියලා අපි කියන්නේ රට විරුවන්ට අවශ්‍ය කරන ඒගොල්ලන්ගේ දේශීය යම් යම් රුපියල් වලින් ණය ලබා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවනේ. ඒකටත් ඒ විදේශ විනිමයෙන් ණය ලබා ගන්නා ගිණුම් බව වෙනම ගිණුම් වර්ගයක් විදිහට
අපිට සලකන්න පුළුවන්. ඒකටත් අවස්ථාවක් වෙනත ණය ලබා ගන්න තවත් අලුත් ගනුදෙනුකාර කණ්ඩායමක් එකතු වෙනවා නේද? විදේශ විනිමය හරහා අපිට ලංකාවේ ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගන්න එක එක අවස්ථාවක්. දෙවෙනි අවස්ථාව තමයි විදේශ විනිමය ඍජුවම බැංකුවට අවශ්‍ය කරන විදේශ විනිමය එකතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒක දෙවෙනි කාරණය. ඊට පස්සේ විදේශ විනිමය සමානලාවට අපි මේ අපි ඒ විදිහට ලබා ගත්තට පස්සේ අපි විකුණනවා අවශ්‍ය කරන කට්ටියට. ඒතර ඔබලා දන්නවා විදේශ විනිමය මේදී ගැනීම විකිණීමත් අපේ ව්‍යාපාරික කටයුතු දෙකක් තවත් ව්‍යාපාරික අවස්ථාවක් නේද? අනේ හැම ආකාරයකම මේක ව්‍යාපාරික අපි ව්‍යාපාරයන් කරන අපි වාණිජ බැංකු කරන්නේ මේ හැම අවස්ථාවකම ව්‍යාපාරයක් විදිහට අපිට මුදල් ඉපයීමට ගාස්තු ඉපයීමට මම හිතන්නේ හොඳ තෝතැන්නක් විදිහට සලකන්න පුළුවන්. මේ හරහා තමයි අපි වාණිජ බැංකුවක් විදිහට අපේ ව්‍යාපාරය සාර්ථක කරගන්නේ. හරි මම හිතන්නේ අපි අද එතනින් අපිට පාඩම ඉවර කරන්න සිද්ධ වෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට කොහොලාට අපි උත්සාහ කරනවා වෙන සතියේ අපේ සිලබස් එක ඉවර කරන්න. පාඩම් දෙකක් තියෙන පොඩ්ඩක් ටයිට් වෙන්න බලමු අපි කොහොම හරි ඉවර කරලා අපි ඊළඟට පුනරීක්ෂණ පන්තියට එදෙනු. දැන් පාඩම් කරන්න කට්ටියම හොඳ හොඳ ළමයි වගේ. ඒ වගේම IBSL එකේ මට අද දැන් දුන්නා අපේ නිලධාරි මහතුරුන් IBSL වෙබ්සයිට් එකේ ඔයගලන්ට පුළුවන් ප්‍රශ්න පත්‍ර ඩවුන්ලෝඩ් කරගන්න ෆ්‍රී. මම හිතන්නේ ෆ්‍රී ඔයගලන්ට පුළුවන්. ඒවත් ඩවුන්ලෝඩ් කරගන්න. අපි මේවත් එක්ක අපි හොඳ රිවිෂන් එකක් කොහොමද ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන්නේ ප්‍රශ්න කොහොමද කරන්නේ කියන එක පිළිබඳව හොඳට බ්ලාස්ට් වෙමු. ජනවාරි වල ගොඩක් කාලවලට විභාගයේ තියෙයි කියලා තමයි මම හිතන්නේ තොරතුරු ආරංචි මාර්ගය. රයිට් ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. චැට් බොක්ස් එකේ දාන්න පුළුවන්. ටෙක්ස්ට් එකක් දෙන්න පුළුවන්. නැත්නම් අපිට පන්ති ඉවර කරන්න පුළුවන්. Excuse me sir. කෝ කියන්නේ? සර් කී සතියේ පාඩමේ අර අන්තිමටම කියලා දුන්නේ එදිරිව සලේකන රැස් කිරීම සහ සලේකන ණයවර ලිපි කියලා. ඔව්. ඒ කියන්නේ ණයවර ලිපි වර්ග දෙකක් තමයි. ඒ කියන්නේ මේ ණයවර ලිපි වලට අමතරව තවත් අපිට එදිරිව ණයවර ලිපි වලට සමානවම ණයවර ලිපියක් නම් ප්‍රතිඥාවක් දෙන ලියකියවිල්ලක් දෙනවනේ බැංකුවෙන්. එච්චරම ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ අවදානම පත්යෙන් ගත්තොත් එහෙම අපනයන කරුට කිසිම අවදානමක් නැහැ ණයවර ලිපියක් තියෙනවා. හරි. එතකොට ණයවර ලිපියක් තියෙනවා නම් කිසිම අවදානමක් නැහැ තමන්ගේ ඒ අදාර ඇනවුමට අදාළ මේ ගනුදෙනු හම්බෙනවාමයි. ඒක තමයි නියමිත ක්‍රමවේදය. ඔය පීපල්ස් බැංකේත් ඔය ප්‍රශ්නේ එන්නේ එකයි. ඒක නීත්‍යම නීත්‍ය අනුකූල ගැටලුවක් තියෙනවා. එහෙම නැත්නම් අපි අනිවාර්යෙන් ඔය කියන චීන ආයතනෙට මුදල් ගෙවන්න වෙනවා ණයවර ලිපියක් අපි ඉක්ුත් කරා නම් ඒ බැංකුවට. හරි. නමුත් එදිරිව මේකේ ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ ඒ ආනයනයකට අදාළව මේ එදිරිව ලියකියවිලි රැස් කිරීම කියලා කියන්නේ ඒ ආනයනයට අදාළ ලියකියවිලි සියල්ලම ආනයනකරුගේ බැංකුවට යනවා. එතකොට ආනයනකරු ඒ වගේම නැවත් සේන්දු වෙලා බඩු ටිකක් තමන්ගේ ඒ අදාළ රටේ වරායට සේන්දු වෙනවා. එතකොට යම්මාකර මේ 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 ගනුදෙනු කරුට තියෙන්නේ ඒ කියන්නේ ආනයන කරුට තියෙන්නේ අර ලියකියවිලි ටික සල්ලි ගෙවලා හරි සල්ලි ගෙවලා ඒ අදාළ ආනයනට අදාළ සල්ලි ගෙවලා අර ලියකියවිලි ටික අරගෙන තමන්ගේ බඩු ටික ක්‍රියා කරගන්න. එතකොට අර බැංකුවෙන් කෙලින්ම ප්‍රතිඥාවක් දෙන්නේ නැහැ. අර ලියකියවිලි ගන්න වෙන්නේ සල්ලි දීලා. ඒක ඉදිරිව ලියකියවිලි රැස් කිරීම කියන්නේ ඒකයි. ඒ වගේම තවත් ක්‍රමයක් තියෙනවා. දෙවෙනි ක්‍රමය තමයි මේ ඒගොල්ලන්ට පුළුවන් වෙනවා විනිමය බිල්පතක් සහ ඒ පිළිබඳව විනිමය ඒ ආනයන ගැටුත්තට අදාළව විනිමය බිල්පතක් අත්සන් කරලා යවන්න ඕනේ ආනයන කරුට මේ ඒ දෙන්න අතර කරන ගනුදෙනුවක්. එතකොට ඒ ගෙවීම් පීවීම් සිදු වෙන්නේ ආනයන කරු සහ අපනයන කරුට අතර. එතකොට ඒකට අදාළ අපි චෙක් පතක් වගේ ලියකියවිල්ලක් තියෙන විනිමය බිල්පතක් ඒක අත්සන් කරලා බැංකුවට එවුවාට පස්සේ අදාළ ආනයන කරු අත්සන් කරලා ආපහු අපනයන කරු විතර යවුවට පස්සේ බඩු දෙක වෙනවා. එතකොට බඩු දෙක යවන පස්සේ ඒක ක්ලියර් කරගන්න පුළුවන්. මේක අර අපි ගත්තොත් එහෙම ණයවර ලිපිය තරම්ම අපනයන කරුට අවදානම් මට්ටමින් ගෙවීම ලැබෙනවා කියන අවදානම් මට්ටම සැලකුවොත් එහෙම හොඳම ක්‍රමවේදය තමයි ණයවර ලිපිය. ඊළඟට හොඳ ක්‍රමය තමයි එදිරිව ලියකියවිලි රැස් කිරීම.
ඊට අමතරව ඒකට අපි කියනවා මේ payment against documents කියලා DP කියලා. ඊළඟට අපි කියනවා payment against acceptance කියලා. acceptance විනිමය බිල්පත පිළිගැනීමත් එක්ක ඒ ආනයන ගන්න අපනයන ගන්න දෙනුට අදාළ භාණ්ඩ නිකුත් කිරීම සිදු වෙනවා. તો ක්‍රමවේද තුනම ගන්න පුළුවන්. ඔය අපනයනකරුට ගත්ත අවදානම ගත්තොත් එීම ණයර්ලිපිය අවදානමක් කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ ඉදිරිව ලියකියවිලි රැස් කිරීම කියන එක යම් අවදානමක් තියෙනවා ණයර්ලිපියට වඩා. නමුත් අපි ගත්තොත් එීම ඉදිරිව ප්‍රතිපූර්ණ වෙන් අපි පිළිගැනීමක් ඒ කියන්නේ විනිමය බිල්පතක් අත්සන් කරලා ගන්න ඒ ක්‍රමවේදයට සාපේක්ෂව තමයි විනිමය බිල්පතක් අත්සන් කරලා ඒ අනනුකරුට ඒ ගෙවීම් තහවුරු කරනවා කියලා අනනුකරු යවන ක්‍රමවේදය තමයි අවදානම ගත්තොත් එහෙම යම් ආකාරයක වැඩි මට්ටමක තියෙන්නේ. මේ කියන ක්‍රම දෙක අවසානයේ කොහොමද නැවර ලිපි නිමි. නමුත් ආනයන කටයුත්තකදී යොදා ගන්න වෙනත් ක්‍රමවේදයන් දෙක. හරි, පැහැදිලිද? එතකොට සර් සලේකන ණයවර ලිපි කියල කියන්නේ අනිවාර්යෙන් සලේකන කියන්නේ ණයවර ලිපිය කියන එකම තමයි. ඉදිරිව කියන එක තමයි අර ක්‍රම දෙක. හරි සර්, thank you. Right, okay.